शुभ संध्या को बस दिनाट श्री जयवर्धनपुर विश्वविद्यालय पश्चादुपाधि अध्ययन पीठे विसिन मासिक संविधाने करण लबन मासिक प्रसिद्ध देशन मालावे तवत सुविशेषी देशने संधाई मार्गगत क्रमे उससे ओब अद अपहा संबंध वाने अद दिने अपगे देशने वेन्वाने खलक पुरावटे समाजे तुले समाजे जीवत्वन पुद्गलयन लेस अप मुहुन देन පුතුල අර්බුදයක් පිළිබඳ වෙනස්ම මානයකින් සාකච්ඡා කිරීමටයි. ඉතින් ඒ සඳහා සම්බන්ධ වන ඔබ සියලු දෙනා මේ මොහොතේදී සාදරයෙන් පිළිගනු ලබනවා වගේම අද දින අපගේ ඇරයුම් පිළිගෙන අපහා සම්බන්ධ වන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් පොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් මහතාවත් ඉමහත් ගෞරවයෙන් යුතුව පශ්චාත්පාදී අධ්‍යන පීඨය වෙනුවෙන් මේ මොහොතේදී පිළිගනු ලබනවා. වර්ෂ 2021දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිය දර්ශනසූරි උපාධිය හිමි කරගනු ලබන මෙතුමන් ශල්‍ය වෛද්‍ය විද්‍යාව, හෙද විද්‍යාව, දුම්කොළ, දුම්පානය නැවතීම සහ බෝනවන රෝග ආදී විශේෂ ක්ෂේත්‍ර සම්බන්ධව සිය අධ්‍යයනයන් දියත් කරමින් දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් සිය පර්යේෂණ කටයුතු සිදු කරනු ලබනවා. අද දින දේශනයේ මාතෘකාව හෘදය හා පෙනහලු කෙරෙහි දුම්පානයේ බලපෑම කවරේද දුම්පානයෙන් මිදීමට හැකිද යන ප්‍රස්තුතයයි. අද්‍යතන සමාජ යාන්ත්‍රණයේ ස්ථාපිතව පවතින මෙම සමාජ ප්‍රශ්නය පිළිබඳ විද්‍යාත්මක විසඳුම් සෙවීමේ ප්‍රතිඵලය තතු විත්ති අද දිනේ ඔබ සමග බෙදා ගැනීමටයි අප මෙසේ සූදානම් වන්නේ. ඉතින් වැඩි වේලා නොගෙන අද දින දේශනීය සිදු කිරීම සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ආචාර්ය ප්‍රසන්න හේරත් මහතාට. දේශනයේ අවසානයේදී ඔබට මතුවන ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවත් මෙහිදී සිහිපත් කර සිටිනවා. ආචාර්යතුමනි, ස්තුති ඔබේ හඳුන්වා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මා මේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් කෙනෙක් වශයෙන් සහ නැවතත් පර්යේෂණයේ තතු සහ එහි අන්තර්ගතය පිළිබඳව රට හමුවේ තැබීමට එහෙම නැත්නම් අපේ ජනතාව සමග බෙදා හදා ගැනීමට මා හට මෙම ආරාධනය කිරීම සම්බන්ධ විශේෂයෙන්ම පීඨ අධිපතිතුමන් වෙත මාගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. අප ඇත්තටම අද දින තුළ කතා කරන්නට යන්නේ විශේෂයෙන් සඳහන් කරොත් මගේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ විස්තර ඇතුළත් සහ ඊට සමගාමීව කරන ලද අපි කටයුතු සහ ඊට අදාළ තොරතුරු ඔබ සමග බෙදා හදාගෙන තමයි අද දින තුළ අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම කිව්වොත් එහෙම දුම්පානය කියන්නේ ඇත්තටම අපි ශ්‍රී ලංකාවේ අතීතය සහ වර්තමානය සංසන්දනය කරලා බැලුවොත් ඇත්තටම හොඳ ප්‍රගතියක් දුම්පානය නැතර කිරීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලාංකික ජනතාව තුළ දකින්නට හැකියාව ලැබෙනවා. ඒක ඉතා හොඳ තත්ත්වයක්. විශේෂයෙන්ම වර්තමාන සල්කා බැලුවොත් එහෙම අපේ තරුණ පරපුර තුළින් දුම්පානය කියන දේ ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙමින් යන තත්ත්වයක් අපට දකින්නට ලැබෙනවා. හැබැයි එසේමයි කියලා අපට තහවුරු කරන්න බෑ. යම් යම් වෙනස්වල තත්ත්වයන් ඇති විය හැකි කාලානුරූපී දේශපාලනික තත්ත්වයන් මත එවන් දෙයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් මත්ද්‍රව්‍ය වෙනත් දුම්පාන කිරීමේ ක්‍රමවේදයන් සමාජ ආක්‍රමණය කිරීමට තවම ඉඩ කඩ තිබෙනවා. අපි අද දින තුර ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන සිකරට් එහෙනම් දුම්කොළ පානය සම්බන්ධයෙන් කතා කරන්නට. එතකොට ඒකදී අපි ප්‍රධාන වශයෙන්ම අද දින මා කලින් සඳහන් කළ පරිදි අපි සාකච්ඡා කරන්නේ මගේ අධ්‍යයනයේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ කටයුතු එහි ප්‍රතිඵල සහ දත්ත යොදාගෙන ඉතින් ඊට පෙර ඒ ආරම්භ කිරීමට මත්තෙක් මා ප්‍රධාන වශයෙන් මෙහි ප්‍රධාන අන්තර්ගත පූර්විකාංගීපයක් කතා කරන්න කැමති. විශේෂයෙන් ඊට කලින් මා හඳුන්වා දිය යුතුයි මගේ මෙම උපාධිය සම්පූර්ණ සඳහා අපේ අධ්‍යයනයට සඳහා දායක වුණ මාගේ ගුරුවරුන් හතර දෙනා සහ අනෙකුත් පර්යේෂකයන් හතර දෙනා මෙම අධ්‍යයනය සඳහා සම්බන්ධ වෙච්චි මහාචාර්ය සාත්‍රි විමල්සේකර මහත්මිය, ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමිය, මහාචාර්ය තමා රාමර්සේකර මහත්මිය, ඊට අමතරව මහාචාර්ය සුසන්තුරාලේ මහත්මිය ඔස්ට්‍රේලියාවෙන් සම්බන්ධ වුණේ, ඊට අමතරව වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහත්මයා
ආචාර්යතුමන් මාහට මෙම අධ්‍යයන සඳහා සහයෝගය ලබා දුන්නා මා විශේෂයෙන්ම හෘදයාංගම ස්තුතියෝම සඳහා පළ කර යුතුයි ඔවුන් ලබා දුන් අසහාය සහයෝගය වෙනුවෙන් අපි දුම්පානය කිරීම ගැන කතා කරන්න පටන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම මුලින්ම මම ඔබේ අවධානය යොමු කරන්න කැමති මේකේ මේ දුම්පානය කිරීම කියන කාර්යයේ කියන බරපතලතාවය මෙම පුරුද්දේ තියෙන බරපතලතාවය පිළිබඳ අපි අවධානය යොමු කරොත් එහෙම ලෝකයේ ඔබ දන්නව ඇති කියලා මම විශ්වාස කරනවා සමහරවිට ඔබ මේක ගැන අවධානය තිබෙනවා වෙන්නත් පුළුවන් නොතිබෙනවා වෙන්නත් පුළුවන් ලෝකයේ සාමාන්‍යයෙන් දුම්පානය නිසා වර්ෂයකට මිලියන 8ක ජනතාවක් මිය යනවා මිලියන 8ක ප්‍රමාණයක් දුම්පානයෙන් ජීවිතක්ෂයටපත් වෙනවා ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුරූපව 2100 කල් වුණ දත්ත වලට අනුරූපවත් ලෝකයේ මිලියන 8ක් ජීවිත අකාලේ මිය යනවා මෙම දුම්පානය කිරීම නිසා ඊට අමතරව අපි සල්කා බැලුවොත් එහෙම මේ මිලියන 8 මිය යනවා වගේම තවත් මේක අවසරම තත්ත්වය තමයි 1.0 අපි මිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් මිය යනවා සෙකන්ඩ් හෑන්ඩ්ස් මත එහෙම නැත්නම් අපි කියන අක්‍රීය දුම්පානය කිරීම මත තවත් මිලියන 1.2ක ජනතාවක් බොහෝ විට මෙහි කුඩා දරුවන් සමහර තමන්ගේ බිරිඳවරුන් සහ අසල්වැසියන් ඔවුන් ඇතුළත් තවත් මිලියන 1.2ක ප්‍රමාණයක් මිය යනවා මෙම අක්‍රීය දුම්පානය කිරීම නිසා ඔවුන් ඇත්තම දුම්පානය කර පිරිස නෙවෙයි නමුත් දුම්පානය කරන පිරිස නිසා තවත් මිලියන 1.2 ප්‍රමාණයක් ඒ අක්‍රීයව අග්‍රහණය වීම මත ජීවිතක්ෂයපත් වීමක් සිද්ධ වෙනවා. එතකොට විශේෂයෙන්ම තවදුරටත් අපි සාකච්ඡා කරොත් මෙම මරණවලට ප්‍රධාන හේතුවක් තමයි මේ ශ්වසනය සහ හෘද වස්තු සම්බන්ධ අපි කියන පෙනහළු වල යාන්ත්‍රණය එහෙම නැත්නම් ශ්වසන යාන්ත්‍රණය සහ හෘද සංසරණ ක්‍රියාවලියට දාල යාන්ත්‍රණය වෙනස් වීමත් මෙම මරණ වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒ වගේම මේක අපි කිව්වොත් එහෙම ලෝකේ පුරා අපි සලකා බැලුවොත් එහෙම මෙම දුම්පානය කරන ප්‍රමාණය ලෝකේ සාමාන්‍යයෙන් බිලියන 1.3ක ප්‍රමාණය දුම්පානය කරනවා කියලා අපි දත්ත වලින් විස්තර කරන්න පුළුවන්. මේකෙන් 80%ක ප්‍රමාණය ජීවත් වෙන්නේ සංවර්ධන වෙමින් පවතින රටවල ශ්‍රී ලංකාව සහ විශේෂයෙන් දකුණු ආසියාත රටවල් ඇතුළත් 80% ප්‍රමාණය ජීවත් වෙන්නේ ඩෙවලොපින් කන්ට්‍රීස් වල කියලා අපි කියනවා. WHO වාර්තානු. ඒ වගේම ඔබට පැහැදිලිව පේනවා මම රූප සටහන් දෙකක් අතර යොදලා තියෙනවා. දුම්පානය කරන පිරිස් වලින් සෑම තප්පර 4කට වතාවක්ම පුද්ගලෙක් මිය යනවා ලෝකෙ කොතන හෝ. සෑම තප්පර 4කට වතාවක්ම පුද්ගලෙක් මෙලොව හැර යනවා මේ දුම්පානය කිරීම නිසා. දුම්පානය කිරීමේ අපි ඉතිහාසයට ගියොත් එහෙම මේක තාම ඈත අතීතයේ ඉඳන් මිනිස්සු තුළ පැවතගෙන පුරුද්දක්. විශේෂයෙන්ම දුම්පානය මේ දුම්පානය දුම්කොළ එහෙම දුම්කොළ ශාකය විශේෂයෙන් මේක හැදෙන්නේ මේ දකුණු ඇමරිකාවේ නයිට් ෂේඩ් ෆැමිලි කියන කාණ්ඩයට තමයි මේ දුම්කොළ කියන ශාකය ඇතුළත එහෙම අපි කියනවා නිකට යානට බැක්ටම් ශාකය අයිති වෙන්නේ ඒකේ නිජබිම වෙන්නේ දකුණු ඇමරිකා තමයි මේක මුලින්ම දුම්කොළ කේන්ද්‍රය එහෙමද නිජබිම මම අපි කියනවා මුලින්ම ඇති වුණු ශාකය රෝපණය වෙච්චි හෝ නිජබිම වශයෙන් සලකන්න අපි දකුණු ඇමරිකා විශේෂයෙන්ම මේ මායන්ස්ලා කල්චර් එක මායන් ඉන්හිබිටර්ස්ලා තමයි මධ්‍යම ඇමරිකාව තුළ මුලින්ම දුම්කොළ භාවිතය ආරම්භ කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ අපි ආකියොලොජිකල් ෆයිනින්ස් අනුව එතන පුරාවිද්‍යා ගවේෂණ අනුව මේ මායන් සංස්කෘතිය තුළ ඔවුන් ආගමික කටයුතු වලදී දුම්කොළ මුලින්ම භාවිත කිරීම ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඔවුන් සංක්‍රමණය වුණා මේ මිසිසිපි නින්නේ කරා ඔවුන් සංක්‍රමණය වෙනකොට මේ මායන් කල්චර් එක මායන්ස්ලා සංක්‍රමණය වෙනකොට ඒක දකුණු ඇමරිකාව කරත් ව්‍යාප්ත වෙලා ගියා. ඊට පස්සේ කොහොමද මේක ලෝකෙ පුරා ව්‍යාප්ත වෙලා ගියේ කියලා කිව්වොත් එහෙම විශේෂයෙන් කොලොම්බස් අපි දන්නවා මේ කොලොම්බස් ලෝකෙ ගවේෂණ කරන්න යනකොට ඔහු හරහා තවත් රටවල් වලට මේ දුම්කොළ භාවිතය දුම්පානය විශේෂම සිගරට් පයිප් මේවා භාවිතාව පිළිබඳ ඒක ව්‍යාප්ත වෙලා ගියා ලෝකෙ අනිත් රටවල් වලට. මේක ප්‍රතිඵලයක් වශයෙන් විශේෂයෙන් පෘතුගීසි සහ ස්පාඤ්ඤ ජාතික ස්පාඤ්ඤ නාවිකයන් ලෝකයේ විවිධ ප්‍රදේශ කරා විශේෂ ශ්‍රී ලංකාව ඇතුළත්
ඔවුන් මේ දුම්කොළ ව්‍යාප්ත කිරීම සිදු කළා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. මේක මේ වගේ දත්ත නිවැරදිතාවයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැනට තියෙන වාර්තාව මේ විදිහ තමයි මේ දුම්කොළ ව්‍යාප්ත කරලා තියෙන ලෝකේ පුරා. අපි ශ්‍රී ලංකාව තුලට අවධානය යොමු කරොත් මේ දුම්පානය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය එතරම් සතුටුදායක නැහැ. හැබැයි ඔබට මම කියන්න ඕනේ මම අද දින තුල ඉදිරිපත් කරන WHO එකේ වල ලෝක සංස්ථානයේ වර්තමාන කියන දත්ත අනුව සහ මම අධ්‍යයනදී භාවිත කළ දත්ත මේ දත්ත වර්තමාන වෙන විට සංශෝධන වීමක් සිදු වෙලා තියෙනවා. තවමත් ලෝක සංස්ථාන වර්තාවට ඇතුළත් වෙලා නැති නිසා මම මෙම දත්ත පමණක් යොදා ගන්නවා. ශ්‍රී ලංකාවේ 2019 වර්ෂයට අදාළ WHO ලෝක සංස්ථාන 2019 වර්තාවට අනුව 29.4% පිරිමි ප්‍රතිශතයක් දුම්පානය කරනවා. 129.4% පිරිමි ප්‍රතිශතයක් දුම්පානය කිරීම සිද්ධ කරනවා. වාසනාවකට හැබැයි මේ දුම්පානයේ 129.4% පස්සේ ඔවුන් අපි දුම්පානය කරන ශීඝ්‍රතාවය පදනම් කරගෙන නෙමෙයි අපි මේ කියන ඔවුන් දුම්පානය කරනවා. එතකොට හැබැයි ඔවුන් දුම්පානය කරන්නන් මේ 100 සිගරට් එකක් බොනවා අවුරුද්දේ පාරක් කියන එක නෙමෙයි අපි සිගරට් බොනවා කියන එක නිර්ණායකයේ සඳහා යම් කිසි නිර්ණායකී පැත්තකට ඔහු දුම්පානය කරන්නෙක් වශයෙන් හඳුන්වා දීම සඳහා ඒ නිර්ණායක අතුලත් 29.4% ජනතාවක් කිරිම් ප්‍රතිශතයක් දුම්පානය කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. වාසනාවකට ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර දුම්පානය කිරීම 2019 වර්ෂයේ වන විට WHO වර්තමාන 0.02%. හැබැයි මේක මුළු ලංකාවටම අනුරූප දත්තයක්. හැබැයි විශේෂම අපි දන්නවා ඇතම් නාගරික ප්‍රදේශවල මේ ප්‍රතිශතය අතිශයින්ම වෙනස් වෙන්න හැකියාව බොහෝ විට තියෙනවා. මොකද අපි ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය සහ සංස්කෘතිමක අපි ඕනම සංස්කෘතියක් තුළ දුම්පානය කිරීම කියන දේ මුස්ලිම් වේවා ක්‍රිස්තියානි වේවා බෞද්ධ වේවා ඒකන විශේෂයෙන්ම කරන්න කියන නිර්ණායකයක් නැහැ. විශේෂයෙන් බුද්ධ ධර්මයට අනුකූලව නම් දුම්පානය කරන එක අපි වැරද්දක් වශයෙන් සලකනවා. ඒ කෙසේ වෙතත් මේ තියෙන සංස්කෘතිකමය බලපෑම මත මේ දුම්පානය කියන දේ කාන්තාවන් අතර ඉතාම දුර්ලභ විරල දෙයක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. ඒ වගේම දුම්පානය අපි සාමාන්‍ය කාන්තාවකගේ සංස්කෘතිකමය වශයෙන් අපි ඒක එච්චර හොඳ නැති දෙයක් වැරදි දෙයක් වශයෙන් සලකනවා. ඒක අපි අපේ රටේ තියෙන වාසනාවන්ත තත්ත්වය ඇත්තටම කිව්වොත් අපේ රටේ වගේම උපදින නූපදින දරුවන්ගේ තියෙන වාසනාවන්ත තත්ත්වයක් වශයෙන් අපිට ඒක සලකන්න පුළුවන්. අම්මලා දුම්පානය නොකරන එක මොකද බටහිර ප්‍රබල ප්‍රශ්නයක් මේ මැටර්නල් ස්මෝකින් කියලා. මාතෘ දුම්පානය මොකද මේකේ බලපෑම තමන්ගේ කුස තුළ ඉන්න දරුවට ඉතාම ඍජුව එල්ල වෙන්න පුළුවන්. ඒ දුම්පානයට අදාළව රසායනික ද්‍රව්‍ය අවශෝෂණය කිරීම තුළ තමන්ගේ කුස තුළ සිටින දරුවාට ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කරන්න හැකියාව තියෙන එල්ල කරනවා. ඒ පරිශ්‍රම තහවුරු කරපු දේවල්. ඉතින් අපි ශ්‍රී ලංකාව අපි වාසනාවන්ත අපේ අම්ම සිගරට් එක සුරුට්ටුව කියන්නේ කටේ නොතිබෙන නිසා ඔබ අප සියලු දෙනා වාසනාවන්තයි ඒ අනතුරේ ගැලවීම සඳහා. එතකොට ශ්‍රී ලංකාවේ ඊගාව ලොකුම ප්‍රශ්නේ ලෝකේ අපි මිලියනට මැරෙනවා කියලා. ලංකාවේ තීර නොදෙවි තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාව වාර්ෂික 20,000ක් ඇඩික් වාර්තාන් 2020 20,000ක් පමණ ලංකාවේ වාර්ෂිකව මියෑම සිද්ධ වෙනවා දුම්පානය ආශ්‍රිත රෝගවලින්. ඒ වගේම අපි වාර්ෂික මිලියන 76ක රුපියල් මිලියන 76ක පමණ ප්‍රමාණය මේ සිගරට් සඳහා වියදම් කරනවා විනාශ කරනවා කියලා දත්ත වලින් පැහැදිලි කරලා තියෙනවා. හැබැයි අපිට තව එක දෙයක් තියෙනවා. මේ කවර තත්ත්වයක් වුණා අපි රටක් වශයෙන් අපි දකුණු සවුත් ඊස්ට් ඒෂියා රීජන් එකක් මේ දකුණු ආසියාත්වයේ අනුමිතාසිය කලාපයේ සැලකුවොත් එහෙම මේ ආසියම් කලාපය තුළ අපි අමිසි වාසනාවන්ත තත්ත්වයක් තියෙනවා. මොකද අපි මේ දකුණු ආසියා කලාපය තුළ රටවල් සලකා බැලුවොත් එහෙම මේ ආසියම් කලාපයේ රටවල් සලකා බැලුවොත් අපි ඉන්නේ දෙවෙනි ස්ථානයේ. දෙවෙනි ස්ථානයේ කියන්නේ දුම්පානය කිරීමේ ප්‍රබලතාවය දෙවෙනි ස්ථානයේ නෙමෙයි. අඩු තැනින් අපි ඉන්නේ දෙවෙනි ස්ථානයේ. විශේෂයෙන් ඉන්දියාවට සාපේක්ෂව මේ WHO එකේ 2021 වාර්තා පදනක් මම කතා කරන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ ඉන්නේ දෙවෙනි ස්ථානයේ. අඩු බවින් දෙවෙනි ස්ථානයේ අපි ඉන්නේ. ඉතින් ඒක අපිට වාසනාවන්ත තත්ත්වයක්. මොකද ඉන්දියාව විතරයි අපිට අඩුවේ ගිහින් අපි ඉන්දියාව අපිට වඩා අඩුවෙන් දුම්පානය කරන රටක්. හැබැයි ඉන්දියාව ටොබකෝ කල්ටිවේෂන් එක කරන රටක්. නමුත් දුම්පානය කිරීම ඉන්දියාව තුළ ඉතා අඩුයි. ඉතාම අඩුයි. හැබැයි අපි පළව ගලුව තියෙන ඉන්දුනීසියාව තාම සෝතින් තත්ත්වයක් තියෙන 63.8% පිරිමි ප්‍රමාණයක් ඉන්දුනීසියාව තුළ දුම්පානයට අබැහි වෙලා ඉන්නේ. එතකොට අපි මෙතනදී තවත් අපි සඳහන් කළ කාරණාවක් තියෙනවා. මේ ඉන්ඩස්ට්‍රි ඉන්ෆ්ලුවෙන්ස් එක, ඉන්ඩස්ට්‍රි ඉන්ටර්ෆියරන්ස් එක. මේක ඇත්තටම අපිට අපි වැඩිපුර කතා කරන මාතෘකාවක් වුණා. මම සුළු වශයෙන් හෝ මේක ගැන සඳහන් කළ යුතුයි. මේ ඉන්ඩස්ට්‍රි ඉන්ටර්ෆියරන්ස් එක එහෙම නැත්නම් ටොබැකෝ
කර්මාන්තය දුම්කොළ කර්මාන්තය බලපෑම මේ දුම්කොළ අපි නිවාරණය සඳහා දුම්බර නිවාරණ සඳහා කියන බලපෑම අපි සිග්නිෆිකන්ට් ෆැක්ටර් එකක් හොඳට අපි කියන සැලකිය යුතු තරම් සාධාරණ වශයෙන් බලපෑමක් එල්ලන අවස්ථා අපිට දකින්න පුළුවන් මොකද ඇයි කියලා කියනවා නම් විශේෂම මේ දුම්කොළ සමාගම් විසින් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතා සූක්ෂම වශයෙන් විවිධ ක්‍රියාවලිය සඳහා අනුග්‍රහයන් දක්වන කියන ස්පොන්සර්ෂිප් දෙනවා විශේෂයෙන්ම සමහර විට ඒවා සමාජ ව්‍යාපෘතින් වෙන්න පුළුවන් සංවර්ධන ව්‍යාපෘතින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මාකටිං කැම්පේන්ස් අපි නොදැනුවත් ලංකාව තුළ දුම් වැටි සම්බන්ධයෙන් මාකටිං කැම්පේන්ස් එහෙම නැත්නම් ප්‍රචාරණ කටයුතු කිරීම තහනම් විශේෂයෙන්ම අපි සඳහන් කළේ ලංකාවේ දුම්ගල් සමාජ සාර පිළිබඳ ජාතික අධිකාරිය ඇඩික්ට් ඒ වගේ සංවිධාන විශේෂයෙන්ම කරන රාජකාරී ඔවුන්ගේ කරන කැපවීම යුතුයකම ප්‍රශංසනීය අපි අගය කළ යුතුයි ප්‍රතිඵල අපට දකින්න තිබෙනවා ඇත්තටම ඔවුන් ඉතාම උපක්‍රමශීලීව ක්‍රියාශීලීව විශේෂයෙන්ම දුම්කල සහ මධ්‍ය සාපිලෝ ජාතික අධිකාරිය ඇඩික්ට් මේ සියලු දෙනා එක්ව වැඩ කටයුතු කරවා මේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබේ මතු පරපුර ඔබේ අනාගතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එහි ප්‍රතිඵල අපට දකින්න තිබෙනවා ඒ වගේම ටොබැකෝ ඉන්ඩස්ට්‍රි එක අපි සලකා බලමු මේක ලෝකයේ ප්‍රබලම ව්‍යාප්ත වෙච්ච ව්‍යාපාර ජාලය ශ්‍රී ලංකාව තුලත් සමාගම දුම්කොළ සමාගම තිබෙනවා ඉතින් ඔවුන් විසින් සිදු කරන යම් යම් බලපෑම් දුම් වැටි නිවාරණය සඳහා බලපෑම් එල්ල කරන අවස්ථා අපිට දකින්න මේ තියෙන්නේ බිස්නස් ටයිම්ස් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වෙච්ච වාර්තාවක් සිලන් ටොබැකෝ ලොන්ච් ෆෘට් ෆ්ලේවර් සිගරට් ටාගටඩ් වුමන් ඔවුන් විශේෂ ලංකා කාන්තා ප්‍රජාව එම් කරලා ඉලක්ක කරගෙන මේ Sunday Time Tobacco Unmask අපි වෙබ් පිටුවෙන් මම ලබා ගත්ත රූපයක් පින්තූරයක් ඔවුන් 2017 වර්ෂයේ 2018 වර්ෂයේ ආරම්භ කරා මේ ෆෘට් ෆ්ලේවර් සිගරට් ලංකාව ඔබ සමහ නොදැනුවත් වෙන්න පුළුවන් නමුත් ඒ වගේ දේවල් කරලා තියෙනවා ඉතින් ඊට පස්සේ මෙතන ඉහට ගියොත් විශේෂම ෆ්ලේවර් එක සම්බන්ධයෙන් ලෝකේ දැනට ඊ සිගරට් කියන සංස්කෘතිය ගියොත් ලෝකෙ පෙන්නේ අපි ෆ්ලේවර් එක يعني ෆෘට් ෆ්ලේවර් එක එකේ විවිධ වර්ගුනේ ෆ්ලේවර් රසකාරක යොදලා දුම්බට නිර්මාණය කිරීම සිද්ධ කරනවා විශේෂයෙන් තරුණ ප්‍රජාව ශීඝ්‍රයෙන් මේ සඳහා අබ්බැහිවීම දකින්න පුළුවන් බටහිර රටවල මේ ෆ්ලේවර් එක නිසා මේ තියෙන්නේ සමාගම් විසින් කරන ලද ලංකාවේ යම් යම් ප්‍රචාරණ වැඩ කටයුතු වලට අදාළ රූප රාම් කීපයක් ලබාගත්තු තැන මෙහිදී සඳහන් කරලා තියෙනවා මේ ඉන්තුරු ලබාගත්තේ කොහෙන්ද කියන එක ඔබ දන්න ප්‍රසිද්ධ මේ වගේ චිත්‍රපටි මේ නළුව අතේ තිබා තියාගෙන ඉන්න විසිකරටුවා සහ විදුරුවා එතන ඔවුන් කර මේ ඔවුන් අනුග්‍රහය දක්වලා තියෙන ඇතම් නැති අමතිවරුන්ට යම් යම් සම්බන්ධ කටයුතු සඳහා ඒ වගේම ඔබට දක්වන රුපියල් 100යි කියලා කහ පොඩි සිගරට් පැකට් එකක් තියෙනවා එතන ලංකාවේ අපි ලංකාවේ රජයේ ප්‍රතිපත්තියනකොට පැකට් කරපු සිගරට් විතරක් විකුණන්න ඕනේ එහෙම නැත්නම් රීටේල් සිගරට් විකුණන්න තහනම් කියලා සංකල්පයක් එනකොට සමගම් විසින් නිර්මාණය කරන මේ වගේ පුංචි පැකට් සැසේ පැකට් නිර්මාණය කරන. ඒ වගේම ඔවුන් යම් යම් බලකම් මෙල්ල කරනවා දේශපාලනඥයින් හදාගෙන මේ පොලිසීස් එහෙම නැත්නම් මේ ටොබැකෝ කන්ට්‍රෝල් පොලිසීස් වලට යම් යම් බලකම් මෙල්ල කරන අවස්ථාවක් දකින්න පුළුවන්. හොඳයි ඒ පැත්ත අපි කතා කරලා කියමු. ඇයි මිනිස්සු සිගරට් බොන්නේ? සිගරට් බොන්න හේතුව මොකක්ද? ඔව් ඒ සඳහා බලපාන ප්‍රධාන හේතුව තමයි දුම්බැටිය තුළ අන්තර්ගත වෙලා තියෙන නිකොටින් මේ නිකොටින් තමයි අපිට දුම්පානය කිරීම සඳහා අපි පොළඹවන සාධකය මොකද දුම්පානය කිරීමෙන් නිකොටින් මගින් මේක highly addictive fact එක ඒක ඇඩික්ෂන් ඇති කරන්නේ නිකොටින් වලින් ඔබේ නිකොටින් අපි ශරීරගත වුණාට පස්සේ මොලේ තිබෙනා වූ අපි කියන neuronal nicotinic acetylcholine receptors stimulate කරන හන්ට උත්තේජනය මෙය අධි උත්තේජන කිරීම ක්‍රියාවලිය තුළ ඒ සඳහා අබ්බැහිවීම මෙහි යාන්ත්‍රණයක් තියෙනවා මම වැඩි දුර විද්‍යාත්මක දේවල් පැහැදිලිවම බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද අපි මේක දැනුවත් කරන්න සාමාන්‍ය සමාජය නිසා නමුත් නිකොටින් වලින් තමයි නිකොටින් සංඝටක තුළින් තමයි ඔබට දුම්පානය කිරීම අවශ්‍යතාවය ඔබ තුළ නිර්මාණය කරලා දෙන්නේ ඔබ සිගරට් එකක් බොන්නේ නැතුව ඉන්නකොට ඔබට මතක් කර දෙන්න දැන් කක් බොන්න ට්‍රිගර් එකක් දෙනවා මේ නිකොටින් ඇඩික්ෂන් තමයි අපි මොකද්ද මේ බොන්නේ අපි මොකද්ද අපේ කටේ තියෙන අපේ ලස්සන මෝනේ අපේ තොල් දෙක එහෙම නැත්නම් අපේ දෙතොලින් අපි මොකද උරලා අපේ ශරීරෙ පිටගන්න විස මේ රසායන ද්‍රව්‍ය මොනවද අපි උරන දේවල් අපි ෆැෂන් එකක් වශයෙන් හෝ පුරුද්දක් වශයෙන් හෝ යාළුවොත් එක්ක අපි කියනවා ෆිට් වෙන්න හෝ ඇදලා ගන්නවා කෙමිකල් 4000 ඔබ රසායන ද්‍රව්‍ය 4000
ඔබ දෙතොලින් පෙනහළු කරා ඔබ ඉන්ජෙක්ට් කිරීම එහෙම නැත්නම් පොම්ප කිරීමක් සිදු කරා මේ බරපතල රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක 4000ක අඩංගු ප්‍රමාණයක් තියෙනවා ඔබ නොහිතන තරම් විස රසායන ද්‍රව්‍ය අන්තර්ගතයි ආසනික බේසික් ෆෝමල්ඩිහයිඩ් ලෙඩ් නයිට්‍රෝමයින්ස් ඇන්ඩ් පොලෝනියම් ඇමෝනියා මේ විශාල ප්‍රමාණයක් මේ වගේ රසායන ද්‍රව්‍ය අන්තර්ගතවද මේකේ පැහැදිලිවම මෙහි 70ක් තියෙන රසායන ද්‍රව්‍ය පිළිකාකාර 70ක් මේ සිකර දුන්න අන්තර්ගතලා තියෙනවා එපමණක් නෙවෙයි කාබන් මොනොක්සයිඩ් විශේෂයෙන්ම මේ කාබන් මොනොක්සයිඩ් ගැන අපිට ඉදිරියේදී හොඳ පැහැදිලි කිරීමක් කරනවා මොකද අපි කලමු හදාට කාබන් මොනොක්සයිඩ් යොදාගෙන ශ්‍රී ලංකාවේ දුම්පානය කරන්නන් අපි ස්කේලින් කරා එහෙම නැත්නම් දුම්පානය කිරීම කරනවාද නැද්ද නිවර්ද හඳුනා ගැනීම සඳහා අපි නිර්මායකයක් හඳුන්වා දුන්න කාබන් මොනොක්සයිඩ් පදනම් කර මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් ඒ වගේම හයිඩ්‍රෝකාබන් මොනොක්සයිඩ් හයිඩ්‍රජන් සයනයිඩ් බියුටේන් ටොලුයින් මේක විශාල ප්‍රමාණයක් මේ සිකර දුමේ අන්තර්ගත ලදින ඔබ සිගරට් එකක් බොනවා නම් මේ අවබෝධය තුලින් ඔබ ඒක පානය කරන්න ඔබ ගන්නේ දුම පමණක් නොවේ මේ රසායන ද්‍රව්‍ය සියල්ලම ඔබ උරා ගන්නවා ඔබේ ශරීරය තුල ඔබට දකින්න පුළුවන් මේ චාර රූප දෙකක් පළමුව එක ඔබට දකින්න පුළුවන් මේ මුඛ පිළිකාවක් විශේෂයෙන්ම ස්මෝකින් එමන සිගරට් වල අපිට දුම්කොළ සම්බන්ධයෙන් අපිට දකින්න ලැබී තම අවසනවත් තත්ත්වයක් මේ මුඛ පිළිකාව සහ පෙනහළු පිළිකාව ඔබට මේ 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 පින්තූර ඔබ දැකිය යුතුයි සමාජයේ අපිට ඔබට මේ රූප රාමු දකින්න අවස්ථා බොහෝ විට අඩු වෙන්න පුළුවන්. සිගරට් පැකට් එකක් ගත්තත් ඒකේ තියෙන්නේ එපික්ටෝරියල් වෝනින් එක ඔබ නොහිතන තරම් බරපතල සංවේදනයක් ඔබේ මනස තුළ ඇතිවන සමත් වෙන්නේ නැහැ ලංකාව තුළ තියෙන මේ සමහර පැකට් වල තියෙන රූප රාමු බව නමුත් අපි අගය කළ යුතුයි. ඒ තැනට හෝ ඒ රූප රාමු පැකට් තුළ අන්තර්ගත කිරීම සඳහා මහන්සිණු ප්‍රජාව, විද්‍යාඥයින්, පරීක්ෂකයන් අපි අගය කළ යුතුයි. ඒකේ සේවතාව. ලෝකේ පහුගිය දශක තුන තුළ මිලියන් 200ක් පමණ මිය ගිහිල්ලා තියෙනවා මේ සිකරට් නිසා පහුගිය දශක තුන තුළ පමණ එතකොට අපි කතා කරොත් එහෙනම් මේ ප්‍රමාණය අපි මං කියේ වර්ෂ මිලියන් 8ක් මිය යනවා කියලා 2030 වෙනකොට මේක අඩුවේ කියලා නෙමෙයි WHO කිං ලෝක සෞඛ්‍ය සංස්ථාවේ දැනට එස්ටිමේට් කරලා තියෙන මේක මිලියන් 8.3ක ප්‍රමාණයක් දක්වා තවදුරටත් ඉස්සරහට යයි කියලා ඔවුන් අනුමාන කරනවා ඒ වගේම මේක මේ මරණ වැඩි ප්‍රමාණයක් low and middle income countries වලින් හිතන අඩු ආදායම් තියෙන සංවර්ධන වෙමින් පවතින රටවල සිදුවේ කියලා ඔවුන් අනුමාන කිරීමක් සිදු කරනවා. එම නිසා ඔබේ මම නැවත නැවත කියන්නේ මේ දේශයට ඔබෙන් ගිහිල්ලා ඔබ සිටිය තුදී තමයි ඔබ දුම්පානය කරනවා නම් දුම්පානය කරන එක දන්නවා. ඔබ උන්ට ආදරය කරනවා. ඔබ ඔබට ආදරය කරනවා නම් ඔබ කරුණා කර දුම් වැටිය අද දිනේ නතර කරගන්න. මේ පුතේ සපක් different tobacco products ද අපි කතා කරන්නේ. මේ අපි හිතන්නේ සිගරට් එක කියන්නේ පත්තු කරලා දෙන විතරක නෑ. දුම්කොළ කී සහ නිකොටින් කියන දේ පානය කිරීම සඳහා විවිධ ක්‍රමෝපායන් සමාගම් විසින් සහ නිෂ්පාදක විසින් හඳුන්වා දීමක් සිදු කරනවා. මේ නිකොටින් බේස් මේ products මේ හානි මට්ටම් එක එක මට්ටම් වුණාට මේ කිසිම දෙයක් අපේ ශරීර හිතකර දේවල් නෙමෙයි. විශේෂයෙන්ම ලෝකයේ දැනට ජනප්‍රිය සීග්වෙන් ජනප්‍රිය පාත්‍රම් heated tobacco products STP ඊට අමතර e-cigarettes මේ සියල්ල සමග්ගම විසින් නිර්මාණය කරපු යම් යම් යාන්ත්‍රණ ක්‍රියාවලින් ඔබේ ඇඩික්ෂන් එහෙම නැත්නම් ඔබේ ඇබ්බැහිවීම පාලනය ඒ තත්ත්වයක තත්ත්වයක් ගැනීම සහ ඔබට අවශ්‍ය ඒ නිකොටින් සාන්ද්‍රය ලබා දීම සඳහා සිදු කළ විවිධ ක්‍රමෝපාය. So මෙතන අපි අහන මොන එතකොට මොන tobacco product එකද හොඳ? Tobacco product ගොඩක් තියෙනවා හඳුනලා දෙන්න මොන product එකද හොඳ? නැහැ මේ කිසියම් product එකක් ඔබට ශරීරෙ හිත කරන්නේ මේ සියල්ල ඔබට හිත කරා. tobacco එහෙම තමයි සිගරට් දුම්පානේ ඔබේ ශරීරයේ සියලුම අවයව සඳහා හානිකර බලපෑම් එල්ලන්න සමත් වෙනවා. සියලුම අවයව කරා. මම කියන්නේ ඔබට පැහැදිලි කරලා දෙන්න. අපි සඳහන් කළා මේ අස්ථි පද්ධතියට ඔබේ ආහාර මාර්ග පද්ධතියට පිළිකා ඊට අමතරව හෘද වස්තුවට පෙනහළු වලට වකුගඩු වලට මේ සියල්ම දියවැඩිය ඇති කිරීම සඳහා මේ සියලු තත්ත්ව සඳහා දුම්පානේ හේතු වෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරන්න මම කැමතියි මේ මොනවද මේ health effect එහෙම නැත්නම් හානිකර තත්වයන් මොනවද සෞඛ්‍ය තත්වයන් මොනවද දුම්පානය කිරීම නිසා ඔබට ඇති වෙන දේ. මුලින්ම සඳහන් කරොත් එහෙම සාමාන්‍යයෙන් මේ දුම්පානය කරන පිරිස ඔබ දුම්පානය කරනවා නම් හිතර ගන්න ඔබ අනිවාර්යයෙන්ම ඔබ දුම්පානය නොකරන කෙනෙක්ට කලින් වර්ෂ 10කට කලින් ඔබ බීහන් ඔබ වාර්ෂික 10කට 10කින් ඔබ ආයස අඩු කරගන්න ඔබ දුම්පානය කර කෙනෙක්. ඒ වගේම 50% දුම්පානය කරන පිළි හොඳට මතක තියා ගන්න මේ නියමය ඔබ සිහි තබා ගත යුතුම දේ තමයි. දුම්පානය කරනගෙන් 50% කාලෙ මියන්.
මෙඩ ලෝක සබ්සන්ධානය පරිශ වත්තාන සියයට පණහක් කකාලෙමියන් ඔබට ඔබේ අදනියයන්ගේ වැැම්වීමට සිතු ඔබට ඔබේ වටිනා කාලෙ ඔබේ ශ්‍රමය රට ලබා දියහක කාල ඔබ උපේ මුදල් ඉපවී හැකි කාලෙ ඔබ රෝගියෙක් වස පිල්කා රෝගී වසෙන් ඔබට ඇඳක ඉන්නට සිදුවෙන් පුළුවන් එමසා ඔබ වහ වහ ඔබේ අවධානය ඔබ දන්නා පිරිසල අවධානය සිදුවෙන් තුළ විය යුතු අපි හෘද වස්තුවට අදාළ එහෙම නැත්නම් මේ රුධිර සංසම් පද්ධතියට අදාළව කතා කරොත් එහෙම ලෝකේ වැඩිම ප්‍රමාණයක් ප්‍රීමැචුර් ඩෙත් සඳහා එහෙම නැත්නම් අකාලේ මිය යන සඳහා හේතු වෙන්නේ මේ කාඩියෝවැස්කියුලර් ඩිසීස් එහෙම නැත්නම් හෘද රෝග. ඒක හෘද රෝග සඳහා බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ ධූමපාන. ලෝකේ මිලියන 14.8ක් කාඩියෝවැස්කියුලර් ඩෙත්ස් එහෙම නැත්නම් හෘදය සම්බන්ධ අදාළ මරණ මිලියන 14.8ක් සිද්ධ වෙන 2017 වර්ෂේ. මේක 100ට ලෝකයේ සිදු සියලු මරණ වලින් 100ට 30ක ප්‍රමාණයක්. එහෙනම් ලෝකයේ මරණ ප්‍රමාණය 100ට 30ක් තමයි මිලියන 14.8ක් කියන්නේ. මේකෙන් මේ ස්ටඩීස් ලෝකයේ තුන ප්‍රබල පරිශ්‍රණයන් පහවරු කරලා තියෙනවා. දුම්පානය තමයි මේකට ප්‍රධාන හේතුව. ප්‍රයිමරි ෆැක්ට් එක ප්‍රධාන හේතුව තමයි දුම්පානයේ මේ හෘද රෝග සඳහා. ඒ වගේම හයිපර්ටෙන්ෂන් අපි කියන අධිරුධිර පීඩන තත්ත්වය සඳහා අපි පරිශ්‍රාන්තමව තහවුරු කරොත් එනම් ඔබට මේ සඳහා අදාළ තොරතුරු බෙදා හදා ගන්න මේ පරිශ්‍රාන්ත අපි පළමු වතාවේ පරිශ්‍රාන්තම ශ්‍රී ලංකාව තහවුරු කර සිගරට් ඔබේ හෘද පීඩනය ඉහළ ලඟන්න හේතු වෙනවා ඒ වගේම ශ්වසන රෝග 2010 වසර සල් කොද්දේ මිලියන 3.3ක් දුම්පානය කරනා නිය ගිලා තියෙන විශේෂයෙන්ම හේතුව මේ ශ්වසන රෝග මිලියන 1.5ක් ප්‍රමාණයක් chronic obstructive chronic diseases අපිට මේ COPD තත්ත්වයක් ඒ වගේම පිළිකා ආශ්‍රිත වලින් මිලියන 1.2ක් වෙනත් රෝග සඳහා ශ්වසන රෝග වලින් මිලියන 6ක් මිය ගිහිල්ලා තියෙනවා sorry ලක්ෂ 6ක් මිය ගිහිල්ලා තියෙනවා මේ දුම්පානය කිරීම නිසා සහ දුම්පානය කිරීම නිසා ඔබට අත්ව ශ්වසන පද රැතුණු බලපෑම නිසා විශේෂයෙන්ම මේ දුම්පානයේ සිකර දුමේ අන්තර්ගත වෙලා තියෙන මේ අතිශය හානිකර වූ රසායනික ද්‍රව්‍ය නිසා තමයි මේ හානිය ඔබට සිද්ධ වෙන්නේ පෙනහළු වල ප්‍රබල වෙනස්කම් ඇති කරන්න හේතු වෙනවා ශෝෂණ යාන්ත්‍රණය වෙනස්කම් ඇති කියලා පිටිසර පෙනහළු වල තියෙන ක්‍රියාශීලීව සහ ව්‍යුහ විද්‍යාව සහ කායික විද්‍යාත්මක වෙනස්කම් ඇති කරන්නට මේ සිකරස් දුමට හැකියාව තිබෙනවා මේ රසායන ද්‍රව්‍ය වල මේ තාර වලට හැකියාව තියෙනවා විශේෂයෙන්ම අපි ශෝෂණ පද සලකා බලද්දි මේ chronic obstructive pulmonary disease එනට COPD කියන තත්ත්වයක් ඉතාම ප්‍රබලව අපිට දකින්න පුළුවන් ශ්වසන රෝග තත්ත්වය තමයි COPD කියන තත්ත්වය. මේ සඳහා ප්‍රධානම හේතුවක් තමයි මේ දුම්පානය. ඒදී ඔබේ පෙනහළු අභ්‍යන්තරයේ ශ්වසන නාල සඳහා හානිකරනද ඒ වගේම ඉන්ෆ්ලමේටරි තත්ත්වයන් එදිනෙම තත්ත්වයක් ඇති කරන්නට ප්‍රධානම තත්ත්වයන් ඇති කරන්නට දුම්පානය හේතු වෙනවා. විශේෂයෙන් මේ COPD කියන තත්ත්වයන් වලදී ඔබේ ජීවිතය අනිවාර්යයෙන්ම ඔබේ සැඳෑ සමයේ ඉතාම දුක්ඛිත ආකාරයෙන් ඉතා දුෂ්කර ආකාරයෙන් ඔබට ගෙවන්න සිද්ධ වෙනවා. එම නිසා තමයි අපි හැම වෙලෙම කියන්නේ දුම්පානය ඔබ නොකළ යුතුයි. ඔබට හොඳ ජීවිතයක් සඳහා ඔබට පෙනහළු නිරෝගී පෙනහළු අවශ්‍යයි. ඒ සඳහා ඔබ දුම්පානය නතර කළ යුතුයි. මීළඟට පිළිකාව ගැන කතා කරොත් එහෙනම් විශේෂයෙන්ම ඒරෝ ඩයිජෙස්ටිව් ට්‍රැක් එක එහෙනම් අපි කියන අපේ ආහාර මාර්ගයේ පටන් ආහාර මාර්ගය සහ ශ්වසන මාර්ගයේ පොදු කලාපයක් අපිට තියෙනවා මේ මුඛය අපේ පැරිස් එක ඊට අමතර ලැරින්ස් එක ඒ ග්‍රසනිකාව ආහාර මාර්ගයේ මේ නාස කුහර මේ නැස සයිනසස් මේ සියලු ප්‍රදේශවල පිළිකා ඇති කරන්නට මේ පිළිකා කාරක දුම්පානය අඩංගු සික දුමේ අඩංගු මේ විෂ රසායන ද්‍රව්‍ය හේතුව නිසා ඔබේ ශරීරයේ ඒරෝ ඩයිජෙස්ටිව් ට්‍රැක්ට් එක එහෙම නැත්නම් මේ ශ්වසන ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ප්‍රදේශයේ පිළිකා ඇති කරන්නට අනිවාර්යයෙන්ම මේ දුම්පානය හේතුව පරිශ්‍රාන්තයේ සම්භාව්‍ය කරලා ඒවා කරලා තියෙනවා ඒ වගේම ඔබේ ජානවල ඇති කරන වෙනස්කම් එහෙම නැත්නම් සයිලවල ඇති කරන වෙනස්කම් මත මේ පිළිකා ඇති කිරීම උත්තේජන කිරීම සඳහා මෙම සිකර දුම හේතුව. ඔබට දකින්න පුළුවන් මේ පිළිකාමේ තත්ත්වයන් ඇතුළු රෝගී කීපද චාරුප කීපයක්. විශේෂයෙන් මෙතන මම කියන්න ඕනේ ඉතා සරලව පැහැදිලි කරොත් එහෙම මේ දුම්පානයේ ඔබට තියෙන පිළිකාමේ බලපෑම සම්බන්ධයෙන් 22 වාරයක් ඔබ අනතුරක ඉන්නවා දුම්පානය කරන කෙනෙකුට සාපේක්ෂව පෙනහළු පිළිකාවක් ඇති වෙන සඳහා ඔබේ ජීවිත කවදා හෝ දුම්පානය කරන කෙනෙක් නම් ඔබ දුම්පානය කරනවා නම් දුම්පානය කරන කෙනෙක් ඔබ දන්නවනම් ඔබ මතක තබා ගන්න
ඔහු ඉන්නවා 22 වාරයක් අනතුරට වැඩිපුර වැඩි අවදානම් කලාපයක ඉන්නවා සාමාන්‍ය කෙනෙකුට සාපේක්ෂව. ඔබට එයින් තේරුම් ගන්න පුළුවන් මේ දුම්පානේ බලපෑම කවරක්ද කියලා. ඔබ දකින්න පුළුවන් පිළිකාම තත්ත්වයන් වල ප්‍රාම්තිත්‍ය විශේෂයෙන්ම මම ඔබට සඳහන් කළ යුතු මේ පුද්ගලයන් අංශ දෙකකින් දැඩිසේ පීඩා හඳිනවා. එකක් තමයි මේ ඇතිවන ශාරීරික පීඩනය වේදනාව සහ මානසික පීඩන මානසිකව දැඩිසේ වේදනාව කියලා. මොකද ඔබ ඕන් දන්නෝ මේ පිළිකාව නැහැ. මිහි ඇති කර තත්ත්වයක් කියලා. ඒ තත්ත්වයටපත් වන්න බෑ. මේ ස්ථානකවපත් වුණාට පස්සේ මෙතෙන්ට ගියාට පස්සේ ඔබට තවදුරටත් මම හිතන්නේ කතා කියන්නේ පළක් නැහැ මේ දේවල් සම්බන්ධව. දැන් බාරපතල ශල්‍ය කර්ම ලක්ෂණ සිද්ධ වෙනවා. ඔබට දරුවන්ගේ ඇතිවීම සිද්ධ වෙනවා. ඔබේ බිරිඳවරුන්ගේ ඇතිවීම සිද්ධ වෙනවා. ඔබේ දරුවෝ පවා ඔබ දිහා බලීමට බිය ඇති වෙනවා. ඒක නිසා මේ තත්ත්වයන් වලට ඔබ ගමන් කරනවාද නැද්ද කියන තීරණය ගැනීම ඔබ දුම්පාන නොකරන විදිය හැකේ මම කියන දුම්පාන එකට සිටිනවා. සහ ඔබ දැනුවත් කරනවා මෙන්න මේ කාරණ සම්බන්ධ අවධානය යොමු කරන්න. මේක ශාරීරික මානසික පැති වේදනාව පිළිබඳ කාරණා. වෙනහල් පිළිකාස අපට බලවත් ඔබට දකින්න පුළුවන්. මෙහිදී කිසිදා දුම්පානය නොකර පිරිස් ඒ වගේම පහුගිය මීට කලින් දුම්පානය කරන පිරිස් සහ වර්තමාන දුම්පානය කරන පිරිස් සම්බන්ධ යම් සංසන්දනාත්මක දත්තයක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. ඔබට තුන්වෙනි කොට රත්පාට කලාපෙදි ගතු පැහැදිලිව දකින්නට පුළුවන්. මේ වර්තමාන දුම්පානය කරන්නන් මේ දුම්පාන නොකරන ප්‍රමාණය සාපේක්ෂව කතරම් අනතුරක ඉන්නවද කියලා මේ පරිශ්‍රම් දත්ත මේක පැහැදිලිව නිර්වචනය කරන දුම්පානයේ පිළිකාව කෙටිකතරම් බලපානවද කියලා. ඒ වගේම මෙතන පැහැදිලිව ඊළඟ චාරිත්‍රවල පැහැදිලි කරන මේ ප්‍රස්තාරවල පැහැදිලි කරන්නේ අපි amount එක දුම්පානය කරපු ප්‍රමාණය අපි වෙනහල් පිළිකාවක් කෙරෙහි කතරම් බලපානවද කියන එක ඔබට පැහැදිලි දකින්න පුළුවන්. නර්වස් මොකස්ක දුම්පාන නොකරන පිරිස් ඒ වගේ දුම්පානය කරන එක amount එක දුම්පානය කරපු ප්‍රමාණය වැඩි වෙන්න ඔබ දුම් පිළිකාව සඳහා කතරම් ආසන්න වෙනවද කියන එක. ඒ වගේම දීවැඩිය සමහර ඔබ හිතන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ හිතුවද ඔබ දැනගෙන සිටියද දුම්පානය කිරීම නිසා ඔබට දීවැඩියම තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. type 2 diabetic mellitus එමුත අපි දීවැඩිය type 2 මේ අපිට සාමාන්‍ය දකින්න ලැබෙන දීවැඩියම් තත්ත්වේ ඇති කරන්නට මේ දුම්පානය හේතු වෙනවා. ඒකට විවිධ හේතු බලපාන විශේෂයෙන් නිකොටින් වල ඉන්සියුලින් වලට සිදු කරන බලපෑම, ඒ රිසෙප්ටර්ස් එමුත සයිලර් වලට සිදු කරන බලපෑම, ඒ වගේම ලිපිඩ මම ඔබට පැහැදිලි කරන්නම් අපි කොහොමද මේ ලිපිඩ ඇනලයිස් එක එමුත විශ්ලේෂණය කරේ කියලා. මේ සියලු බලපෑම ඇති කරන්නට ඇති කිරීම මත මේ දුම්පානය දියවැඩිය වැඩි කිරීම සඳහා හේතු වශයෙන් අපිට පැහැදිලිව විද්‍යාත්මක සනාථකරණ තියෙනවා. එපමණක් නෙමෙයි ඔබ නොදැන මේ කාරණා නොදැන සිටින වෙන පුළුවන් දුම්පානය කරන පිරිස සියදි වෙනසකට සඳහා වැඩි අනතුරක් ඉන්නේ. සියදි වෙනසකට සඳහා පරිශ්‍රම වර්තාම දුම්පානය කරන පිරිස 2.5 වාරයක් 2.5කින් ඔවුන් සියදි විහානි කර ගැනීම සඳහා ප්‍රවණතාවයක් තියෙනවා. මම මේ දුම්පානය කිරීමේ මේ හානිකර තත්ත්වය මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මොකද මම විශ්වාස කරනවා මේ පරිශ්‍රමයක දත්ත ඔබ හැම වෙලේ ලැබීමට වඩා මේ සමාජයේ පණිවිඩයක් අපි ලබා දිය යුතු එක අපේ සමාජ වගකීමක්. ඒ වගේම මෙපමණක් නෙවෙයි ඔබේ මොළයේ යාන්ත්‍රය වෙනස් කරන, ඔබේ සංජානනය, ඔබේ කොග්නිටිව් ෆන්ක්ෂන්ස් වෙනස් කරන්න පුළුවන් මේ දුම්පානයේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ වර්තමාන අලුත් පරිශ්‍රම දත්ත අනුව හැදි කළ තියෙන වර්තමාන කර පරිශ්‍රම තමයි හැදි කරලා තියෙනවා. විශේෂ ඔබේ සෙරිබ්‍රල් කෝටෙක්ස් එක. එහෙම නැත්නම් ඒකේ සෙරිබ්‍රල් කෝටෙක්ස් එක තුනි කරා එහෙම දෙක ධනකම අඩු කරන්න තිනින් මේ ස්මෝකින් වලට හැකියාව තියෙනවා කියන එක. ඒකින් ඔබට වෙන හානිය තබරපත. ඔබේ සංජානනය කොග්නිටිව් ෆන්ක්ෂන්ස් වෙනස් වෙනවා කියන්නේ ඔබට ඔබේ සාමාන්‍ය දෙදෙනා වෙන කටයුතු වල ඔබේ ක්‍රියාකාරීත්වයට ඔබේ චින්තනය ඔබේ වෙනත් කටයුතු සඳහා මේ ප්‍රබල බලපෑමක් කරන්න පුළුවන්. එපමණක් නොවේ තවත් මෙතන ප්‍රශ්නයක් තිබෙනවා මේ මොළයේ සම්බන්ධයෙන් ක්‍රියාවලියේදී ඔබේ අපේ තියෙන මේ ලිම්බික් සිස්ටම් එක මේක විශේෂයෙන්ම මේ ලිම්බික් සිස්ටම් රිවෝඩ් සර්කිට් එක ඇඩික්ෂන් එක සඳහා එහෙම නැත්නම් වෙන ඩ්‍රග් ඇඩික්ෂන් සඳහා හේතුවක් බලපං. ඉතින් මේක වෙනස්කම් මොඩිෆිකේෂන්ස් වීම නිසා ඔබ ඩ්‍රග් ඇඩික්ෂන් වලට ලක් වෙන හැකියාව තවත් තියෙනවා ස්මෝකින් සමතර. විශේෂයෙන්ම අපි ප්‍රෙග්නන්සි හා සෙක්ෂුවල් හෙල්ත් එක ගැන කතා කරොත් විශේෂයෙන් පහුගිය කාලේ විශාල වශයෙන් මේ පෝස්ටර් මාර්ගෙන් ජනතාව දැනුවත් කිරීම සිද්ධ වුණා. දැනුවත් කිරීම සිද්ධ කරා කාන්තාවන් නම් විශේෂයෙන්ම ඔබට කලින් මෙනොපෝස් වෙන්න එහෙනම් ආර්ථ වෙන අතර වීම සහ ඔබට දරුවන් නොලැබීම සඳහා මේක හේතුවක් වන දුම්පානය කරනවා. ඒ වගේම පිරිමි පිරිස් නම් ඔබේ සුක්‍රාණු වල
කවුන්ට් එක එහෙනම් සුක්‍රාන් ප්‍රමාණය අඩු කරන්න එක්සයි පොලිටික් අඩු කරන්න දුම්බාන්නේ කියව තියෙනවා ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එක ලිංගික ක්‍රියාවලියදී ඔබේ ප්‍රාණවත් ලිංගික ප්‍රාණවත් භාවය සම්බන්ධයෙන් පැහැදිලිවම දුම්බානේ බලපෑම් ලැබෙනවා මොකද මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එක විශේෂයෙන්ම පීනල් ආටරි ෆ්ලෝ එක එහෙනම් තිය පීනිස් එක තියෙන එහෙම නැත්නම් තමයි ශිෂ්ණයට තියෙන රුධිර ප්‍රවාහය වෙනස් වීම මත සහ වැසස් පසම් කරන කියන තත්ත්වයන් මත මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් ඇති වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලිංගික ප්‍රාණවත් වීම වෙනස් වෙන්න පුළුවන් අපි සෙකන්ඩ් හෑන්ඩ් ස්මෝකින් ගැන කතා කරමු විශේෂයෙන්ම අපිට කතා කරා 1.2 ප්‍රමාණයක් ලෝකේ මිය යනවා අහිංසක පිරිසක් මිය යනවා ඔව් කිසිදාසෙක කටේ තබා නැති පිරිසක් මිය යනවා මොකද මේක මේ සෙකන්ඩ් හෑන්ඩ් ස්මෝකින් කියලා අපි කියන්නේ මේක අපි ඉස්සනම් කතා කරා පැසිව් ස්මෝකින් කියලා. නමුත් අපි සෙකන්ඩ් හෑන්ඩ් ස්මෝකින් කියන තත්ත්වයට කතා කරමු. මොකද සෙකන්ඩ් හෑන්ඩ් ස්මෝක් කියලා කියන්නේ කෙනෙක් දැන් මම දුම්පානය කරන මගේ මම එක්සෙල් කරන මම පිට කරන වාතය වගේම සයිඩ්ස් විදිහ මම පත්තු කරලා තියෙන සිගරට් එකක දුමක් පිට නිකුත් කරනවා. මම පත්තු කරන සිගරට් එකක දුමක් නිකුත් කරනවා. මම එළියට දාන දුමක් කෙනෙක් ආග්‍රහණය කරනවා. මේ දෙකම එකතුර අපි කියනවා සෙකන්ඩ් හෑන්ඩ් ස්මෝකින් කියලා. මේක කම්බිනේෂන් එකක්. මේක තානේ ඉතම බරපතලයි. අලුත්ම සංකල්පේ third hand smoking කියන්නේ third hand smoking. එතකොට primary direct smoking second hand smoking third hand smoke කියලා දෙකක් කතා කරනවා. මේකත් ඇත්තටම සැලකිත තරම් සෞඛ්‍ය බලපෑම් ඉල්ලගෙන සාධකයක්. මොකද අපි කෙනෙක් දුම්පානය කරාට පස්සේ මේ indoor pollutants එමත් අපි අපි ගෘහාශ්‍රිත සහ අභ්‍යන්තරව වායු දූෂණය කියන ඉස්ලාම මේක හේතුවක් නේද? ඊට අමතරව මේ toxic materials නේද residues මේ විෂ ද්‍රව්‍ය අපි විවිධ තැන්වල තැන්පත් වෙනවා තවත් කියන සමේ සමහරට මේසයක් තුල ඇඳුම් තුල කාමරේ බිත්ති තුල මේවා තැන්පත් වෙන්න පුළුවන් මේවා අපි අල්ලනකොට මේවා ටච් වෙනකොට විශේෂයෙන්ම මේවා හානි කරගන්න පොඩා දරුවන් මොකද ඔවුන්ගේ ඉමුන් සිස්ටම් එක තාම හරියට ඩෙවලොප් වෙලා නැති නිසා මේක ලොක්සප් සංවිධානය මේ සම්බන්ධයෙන් වාර්තා නිකුත් කරලා තිබෙනවා විශේෂයෙන් third hand smoke සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔවුන් මේ අනතුර උපුටලා තියෙනවා මේ කුඩා දරුවන් මොකද ඔවුන්ගේ තාම ප්‍රතිශක්තිකන පද්ධතිය පැහැදිලිව ඉත හොඳින් වර්ධනය වෙලා නැති නිසා ඒ වගේම ඔබ දුම්පානය නතර කරනවා තව හානි වීම අපිට කතා කරන්න ඕනම තරම් තියෙනවා ප්‍රධාන විතරම කතා කරන්න නතර කරනවා නම් ඔබට ඒ අනතුරෙන් එකපාරට ගැලවෙන්න බෑ මාස 3 අවුරුද්දෙන් අවුරුදු 5 අවුරුදු 10 අවුරුදු 15 වගේ එකේ කලකවලදී ඔබට ඔබේ අනතුර ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න පුළුවන් ඔබ තවමත් ප්‍රමාණයි හොඳයි මේ මම කතා කරේ අපේ තියෙන මේ අපි මේ බෑග්ග්‍රවුන්ඩ් එක වන්දනක තියෙන වටපිටාව සම්බන්ධව මම කතා කරේ අපිට මා ඊළඟට ඉදිරිපත් කරන්න අපි ඉදිරිපත් කරපු අපි සිදු කළ පරීක්ෂණය ලංකා පළමු වතාවට අපි විශේෂයෙන්ම දුම්වැටි පානය කරන නම් යොදාගෙන අපි විශේෂ පරීක්ෂණ සිදු කරා ආත්මගේ ආචරපද සඳහා අපි උපාධි රොබ්බෙන් ගිලා අපි වැඩ කටයුතු සිදු කරා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ අපි කතා කරා මේ දුම්පානය ගැන මෙහෙම මෙහෙම වෙනවා කියලා පරිශනාත්මක තහවුරු කිරීමකට තීරණය කරා. අපි හෘද වස්තුවට අදාළ සිදු කරන වෙනස්සක්, ඒ වගේම අපි දුම්පානය කරන ආගමේ ලිපිඩ් ප්‍රොෆයිල් සම්බන්ධයි. ලිපිඩ් එහෙම නැත්නම් ලිපිඩ් ප්‍රොෆයිල් කියන එක දන්නවා අපේ තෙල් කියලා අපි කට්ටිය කතා කරන මේක කොහොමද වෙනස් වෙන්නේ? පෙනහළු වල යාන්ත්‍රයක් කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි අධ්‍යයනය කරන සිතුවා. අපි කල්පනා කරා. අපි ලංකාව තුළ මොනවද තත්ත්ව නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම අපි එකක් විශ්වාස කරා. අපි ස්මෝකර්ස් ලා ක්‍රිටිසයිස් කරන්න ගියේ නැහැ. අපි ඔව්ව පහත් කරලා කතා කරන්න ගියේ නැහැ. මොකද ඔවුන් ඇඩික්ට් වෙලා ඉන්නේ. ඔවුන් සහයෝගයක් අවශ්‍යයි. ඔවුන්ට ඒ සහයෝගය දෙන්න අපි තීරණය කරා. අපි මනෝවිද්‍යාත්මක ඉත හොඳ රාමුවක් ලෝක සෞඛ්‍ය සංගම ලෝක සෞඛ්‍ය සංගම WHO එකේ දීලා තියෙන නිර්ණායකන අනුකූල ඔවුන් අපි යම්සි පුනරුත්ථාපනය කිරීමකට ලක් කරන්න අපි තීරණය කරා. ඒ පුනරුත්ථාපනයක් වශයෙන් අපිට කියන්න බෑ. නමුත් අපි යම්සි ඔවුන් පෙළඹවීම ලක් කරන්න තීරණය කරා. පරිශ්‍රම් ක්‍රමවේදය තුළ ඒ සඳහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීඨයේ ආචාර්ය ධර්ම කමිටුව සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයන්ගේ අනුමැතිය තුළ ඔවුන්ගේ මඟ පෙන්වීම තුළ අපි සාර්ථක පරීක්ෂණයක් කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක කරා. අපි මෙතනදී ප්‍රධාන වශයෙන් මොකද කාඩියෝරෙස්පිරටරි ෆන්ක්ෂන් ශ්වසනය සහ හෘදයට අදාළව ප්‍රධාන කාරණ ඊට අමතරව බයෝමාකස් අපි ස්ටඩි කරන්න තියෙන එක බයෝමාකස් කියලා කියන්නේ දුම්පානය ගැන අපිට පැහැදිලිව ඕන් නිවැරදිව අධ්‍යයනය කිරීමේ ඕන් අපි ලඝුගත කරන්න එහෙම නැත්නම් ඔබ්ජෙක්ටිව් මෙෂර් කරන ප්‍රවෘත්තියක් තිබුණා අපි ඒකට කලමු අතට ශ්‍රී ලංකාව තුළ ස්මෝකින් බයෝමාකස් අපි දුම් වැටි පානය කරන සඳහා අපි හඳුන්වා දුන්නා ඒ වගේම අපි තවත් දෙයක් කරා
මේ අපි ඒ අපි ලංකාවට ගැලපෙන පරිදි අපි මේ යාන්ත්‍රණ නිර්මාණ කල්පනා කරා දුම්පානතේ සම්බන්ධයෙන්. මොකද සම්බන්ධ. බහුතරයක් දෙනා විශ්වාස කරනවා මේ දුම්පාන කරන අය විශ්වාසවන්ත මේක අපිට නතර කරන්න බැහැ. අපිට බෙහෙත් ඕනේ. මේක අපිට නතර කරන්න බැරිද? අපිට බෙහෙත් ඕනේ. බොහෝ විට සෞඛ්‍ය ශිෂ්‍යයෝ අය පාව මේක විශ්වාසය තුළ ඉන්නවා. අපිට බෙහෙතක් නැතුව මේක නතර කරන්න බැහැ. අපිට මොකක් හරි මේකට ආදේශකයක් ඕනේ. අපි අපි කල්පනා කරා නැහැ අපිට ඒ ආදේශක නැතුව අපි මේක කරන්න පුළුවන්. අපි ඒක සත පරික්ෂණ සිදු කරා. එවන් ඖෂධමය බලපෑමකින් තොරව අපි කොහොමද කෙනෙක් දුම්පානය වළක්වා ගන්නේ? මොකද අපිට ඖෂධ කියන්නේ මිල අධික ඖෂධ තියෙනවා. නමුත් අපි ඒ සඳහා අනුබලයක් හෝ අනුමැතියක් හෝ අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. මොකද අපි ඒක අපේ වපසරින් පිට තියෙන දෙයක්. අපි කතා කරන්නේ මේ මනෝඥානක අපි කොහොමද මේ සඳහා පුදුරෙන් කළ දෙයක් සිදු කරන්නේ කියලා. එහි සාර්ථකත්වය මම ඔබට බෙදා හදා ගන්නවා. මම ඔබට සඳහන් කළා අපි මම විශේෂයෙන් මේ ගොඩක් විද්‍යාත්මක දේවල් නිතර අන්තර්ගත වෙලා තියෙනවා. මම ඒක විස්තර කරන්නේ නැහැ. මොකද මේ වෙලාව සහ ඔබට ඒ සම්බන්ධ උනන්දු අඩු වෙන නිසා හේතු වෙන නිසා මම එකින් එක විස්තර කරන්නේ. නමුත් අපි ප්‍රධාන වශයෙන් බයෝ මාකර්ස් දෙක. ඔබ පැහැදිලිව දන්නවා දුම්පානයේ සිකල දුමුදුලක කාබන් මොනොක්සයිඩ් කියලා විෂවායු අන්තර්ගත වෙලා තියෙනවා. මේ විෂවායු යොදාගෙන එහි සාන්ද්‍රණය ඇඟ තුළ එහි තිබෙන සාන්ද්‍රණය අපි අධ්‍යයනය කිරීම තුළ මේ දුම්පානය කරන කෙනා මොකද අපිට අවශ්‍යතාවය තිබුණා අපේ වැඩසටහන තුළදී මොහු සැබවින්ම දුම්පානය නතර කරනවාද කියන තහවුරු ලබා ගැනීම සඳහා. මොකද ඕනෙ කියලා කියනවා මම දැන් බොන්නේ නැහැ. ඔකයිල කෙලිමි කියලා. දැන් ඔයා සිගරට් දුන්නොත් මොකද සමහර අපේ ලංකාවේ මිනිස්සු හරි හොඳයි. මොකද ඒගොල්ලෝ හරි අකමැති කියන පිටරින්. දැන් මම ප්‍රෝග්‍රෑම් එක කරනවා නම් ඔවුන් හිතනවා දැන් මම හිම දුම්පානය එපා කියලා මම මහන්සිල ප්‍රෝග්‍රෑම් ඒගොල්ලන්ට කරා. ඒගොල්ලෝ දුම්පානය කරනවා මට ඒක මම අප්සෙට් වෙයි. එහෙම කියලා ඒගොල්ලෝ බොරු කියලා සමහර. ඒක නොකරන තත්ත්වයක් පත් කරගත්ත මුලින්ම මේ බයෝමාක සඳහා බොරු කරන්න බෑ. මොකද ඇඟේ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය කෙනෙකුට වචනයෙන් කියන්න බෑ. අපි එක උපකරණ මාර්ගය අපි අධ්‍යයනය කරනවා. එතකොට පුද්ගලයන් හැකියාව ලැබුණේ නැහැ බොරු කියන්න. ඔවුන්ගේ ඇත්තටම ඔවුන්ගේ තත්ත්වය අපි අනාවරණය කරගත්ත. අපි දුම්පානය කොච්චර ප්‍රමාණයක් කරනවද? අපි වැඩසටහන් කරගෙන යනකොට අපේ ප්‍රෝග්‍රෑම් එක තුල ඔවුන් සාර්ථක වෙනවද කියන එකත් අහුව කිරීම සඳහා අපි මේ බයෝමාකර්ස් දෙකක් යොදාගත්තා. නයිට්‍රික් ඔක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් කියන එක. මේ නයිට් අපි එක්සෙල් නයිට්‍රික් ඔක්සයිඩ් කියන එක අපි ලෝකේ ඉතාම ප්‍රබලව භාවිත කරන දෙයක් නෙවෙයි. නමුත් අපි ඒක ලංකාවට ගෙනලා අපි භාවිත කරා. මේකෙදී අපිට හැකියාව තියෙනවා. මොකද නයිට්‍රස් ඔක්සයිඩ් NO කියන එක මේ බයෝමාකර් එක විශේෂයෙන්ම අපි දුම්පානය කරනකොට අඩු වෙනවා. දුම්පානය නතර කරන දුම්පානය අඩු කරන එක වැඩි වෙනවා. එහෙනම් ඒ අඩු වැඩි වීමත් අපි යොදා ගත්තා ඔවුන්ගේ පෙනහළු යාන්ත්‍රණය රිකවර් කරනවා. එහෙනම් නැත්නම් ඔවුන්ගේ ඒ යාන්ත්‍රණ ශරීර යාන්ත්‍රයන් නැවත යථාර්ථයට පත් වීම පරීක්ෂකන සඳහා අපි මේ තීනු. එහෙනම් නැත්නම් NO කියන පරීක්ෂණය යොදා ගන්න. මේ තමයි ප්‍රධාන බයෝමාකර් එක අපි යොදා ගත්තා. මම අරමුණ පැහැදිලි කරලා පරීක්ෂණි. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ දුම්පානය කිරීමේ රටාවන් ශ්වසන පද්ධතිවල තියෙන බලපෑම අපි අධ්‍යයනය කරා. ලංකාවේ පිරිසට ශ්වසන මේ ශ්වසන පද්ධතිය ඒ වගේම ඔවුන්ගේ රුධිර ශ්වසන පද්ධතියට මොන වගේ බලපෑමද ඇත්තට දුම්පාන නිසා ඇතිවලා තිබුණ කියන දේ පරීක්ෂණාත්මක තහවුරු තිබුණේ නැහැ. ඒකෙල දැක්ලා තිබුණේ නැහැ. යම් මට්ටමින් තියෙන්නේ නැති නම් අපේ දැන් මේ හැටියට ඒක එතරම් දුරට එක්ස්ප්ලෝර් කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා හිතුවා මේක හැදුව අපි අධ්‍යයනය කළ යුතුයි. හැදුව අපි කතා බහ කළ යුතුයි. ඒ වගේම අපි කරා වැඩසටහනක් ඔවුන්ට ඔබ දුම්පානින් ඉවත් වන්නේ කෙසේද කියන එක. ඒ වෙලාවට සාර්ථකත්වයේ කොහොමද ඔවුන් ලබා ගත්තේ කියන එක අපි අධ්‍යයනය කරා. මොකද අපි බැලුවා කොටසක් අපේ ප්‍රෝග්‍රෑම් නිසා දුම්පාන නතර කරා. තවත් පිරිසක් බැරි වුණා. එහෙනම් බැරි වුණේ ඇයි කියන එකත් අපි නැවතත් දුන්නා. ක්වොලිටේටිව් කියන රිසර්ච් සංකල්පය තුළ. අපි ඉස්සරහට යමු. මම මේවා ගොඩාක් විස්තර කරන්නේ නැහැ. මොකද වෙලාව යන නිසා. නමුත් අපි කොළඹ ප්‍රදේශයේ මෙන්න මේ ප්‍රදේශවල අපි පිරිස යොදාගත්තා. දුම්පානය කර පිරිස 360ක් දුම්පාන නොකර පිරිස 180ක් අපි යොදාගත්ත පරීක්ෂණ සඳහා පිරිමි පමණයි අපි යොදාගත්තේ. ගැහෙන පිරිස යොදාගත්තේ නැහැ මේ පරීක්ෂණ සඳහා. අපි මේ අධ්‍යයනය අධ්‍යය තුනකින් ක්‍රියාත්මක කරා. අධ්‍යය තුනකින් මේ අධ්‍යයනය අපි ක්‍රියාත්මක කරා. මම මේ පරීක්ෂණ ක්‍රමවේදයන් වැඩිදුර විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට අවශ්‍ය නම් පැහැදිලිව අවසාන විස්තර කරලා දෙන්න. කෙටියෙන් කිව්වොත් 360ක් දුම්පානය කරන පිරිස දුම්පානය කරන්න 180ක් දුම්පානය නොකරන්න අපි යොදාගත්තා. මොකද මේ දත්ත අපි සංසන්දනය කරන අවස්ථාවක් තිබුණ නිසා. ඔබ බලන්න මේ දත් ඔබට හරි ඉන්ට්‍රෙස්ටිං නේ. ඔබට හරි ආසහිත මේ දත් ඉස්සරහට බලන්න යනකොට රැඳී සිටි. අපි හිතමු දෙවැනි අධීරයේදී අපි මම අර කිව්වාගේ අපි කවුන්සලින් ප්‍රෝග්‍රෑම් එකක් ෆලෝ අප් එකක් කරා. තුන්වැනි අධීරයේදී මම අර කියපු ක්වොලිටේටිව් කියන අපි සංකල්පය තුළට ගිහිල්ලා ඔවුන්ට දුම්පානය කරන්න හැකියා නතර කරේ. ඇයි පිණිසක්? ඇයි අනික් කඩ බැරි වුණේ කියන එක අපි අධ්‍යයනය කරා.
අපි ඔවුන්ගේ සියලු තොරතුරු මූලික තොරතුරු අපි report කරා අධ්‍යයනය කරා මේ දින අපි කරපු ලම් ෆන්ක්ෂන් එක පෙනහළු පරීක්ෂණය අපි මේ සඳහා විශේෂ පරිගණක ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්නා වූ ලම් ෆන්ක්ෂන් මැෂින් එකක් එහෙම නැත්නම් ශෝෂණ ය අධීක්ෂණ කියන යාන්ත්‍රණ උපකරණයක් අපි යොදාගත්තා මේ සඳහා මේ හර අපි ටෙස්ට් තුනක් එක පුද්ගලෙකු කරා කරලා අපි හොඳම පරීක්ෂණ දත්තයක් යොදාගෙන අපි ඔවුන්ගේ පෙනහළු වල තියෙන මේ FPC අපි නැත්නම් පෙනහළු වල කැපැසිටි එක ඒකේ ක්‍රියාකාරීත්වය මනින සාධක එහෙම නැත්නම් ස්මෝල් ආවේශ එන්න පොඩි ආවේශ වල තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ සාධක අපට බලා ගන්න පුළුවන් මේ ලම් ෆන්ක්ෂන් ටෙස්ට් එක එහෙම නැත්නම් පෙනහළු පරීක්ෂණය සඳහා අපි ඔවුන්ජෝදා ගත්තා ඔසියෝ දර අපි කරා ඒ වගේම ඔබට කතා කරා බයෝමාක් එක සම්බන්ධයෙන් ඒ කියන්නේ අපි මේ කාබන් මොනොක්සයිඩ් අධ්‍යයනය කිරීමක් අපි කරා මොකද මේ ඔබට කියන්නේ අංක 9 වැටලද ඔබේ උපකරණය තුල මොකද මේක අපි සාමාන්‍යයෙන් දුම්පානය කරන කෙනෙක් තුනකට වඩා අඩු නැත්නම් තුනක් තුනකට අඩු නම් ඔහු දුම්පානය නොකර කෙනෙක් වශයෙන් සමහර හතරක් හතරට අඩු නම් ඔහු දුම්පානය නොකර කෙනෙක් වශයෙන් හතරසෝ හතරට අඩු නම් හතර තුන දෙක එක අපි දුම්පානය නොකරන කෙනෙක් නම් දුම්පානය අත්හල කෙනෙක් වශයෙන් අපි සැලකුවා හතරකට වඩා වැඩි නම් ඔහු තවදුරටත් දුම්පානය කරන කෙනෙක් වශයෙන් අපි ඔවුන් නිර්වචනය කරා ඒ වගේම අපි නයිට්‍රස් ඔක්සයිඩ් එහෙම ෆීනෝ ගැන මම කතා කරා මේ පරීක්ෂණ තුලිනුත් අපි ඔවුන්ගේ දත්ත අනාවරණය කිරීම සිදු කරා සමස්ත දුම්පානය අපි අධ්‍යයනය කරා කොතරම් දුම්පානයක් ඔවුන් කරාද කියන එක මේ බ්‍රින් පාන් ඉන්ඩෙක්ස් කියන එකක් කරා සාධකයක් කරා එහෙදි අපි ඔවුන්ගේ සමස්ත දුම්පානය කොච්චරක් කරලා තියෙනවද කියන එක අපි දල වශයෙන් අධ්‍යයනය කිරීමක් කරා ජීවිත කාලේ පුරාම විශේෂයෙන්ම මෙතනදී සැලකිලිමත් වුණා උස බර මේ දුම්පානය කරන පිරිස දුම්පාන නොකර පිරිස දෙකම උස සහ බර සමාන පිරිස තෝරා ගන්න. මොකද පෙනහළු වල යාන්ත්‍රය ඇඟේ බර මත ලඟා පවතින නිසා. ඔබට පරීක්ෂණ මේ දත්ත සම්බන්ධ අවබෝධයක් ඔබට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැක්කා අධ්‍යාපන මට්ටම ඔවුන්ගේ මාසික ආදායම දුම් අරකුපානේ මේ කියන සාධක දුම්පානේ සමග බැඳලා තියෙනවා. හැබැයි අපිට එකක් අපි දැක්කා ලංකාවේ ඉන්න ගොඩක් ස්මෝක් කරන්නේ නැහැ. උන් ගොඩක් දුම්පානේ කරන්නේ. දවසක් ගොඩාක් ප්‍රමාණයක් දුම්පාන කරපෙච්ච කොන්දි නෙමෙයි. හැබැයි අපි මීඩියම් වැලියුස් අපි මීඩියම් වැලියුස් නෙමෙයි මීඩියම් වලට කියොත් එහෙම සාමාන්‍ය අපි බැලුවේ හතරක ප්‍රමාණයක්. හතරක් එක මේ මීඩියම් වැලියුස් එක වෙනස් වෙන්න පුළුවන් අටක් උඩ ප්‍රමාණයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අධික දුම්පාන කරන පිරිසක් නෙමෙයි ලංකාවේ ඉන්නේ. ඒ වගේම දුම්පාන ආරම්භ කරලා දින අවුරුදු 18 දී විතර සහ අපි අධ්‍යයනය කරපු සියලු පිරිස් අවුරුදු 20 විතර අස ප්‍රමාණයක් දුම්පාන කරපු පිරිස්. එනවා අපි දැක්කා විශේෂයෙන්ම අපි මේ සිකරට් බීපු ප්‍රමාණය අපි අර අපි දැන් සිකර සමස්ත බී ප්‍රමාණය අපි අධ්‍යයනය කරන්නේ අපි නිකොටින් ඇඩික්ෂන් කියන එක අපි ෆැජස්ට්‍රෝම් ටෙස්ට් කියන අපි ප්‍රශ්නයක් කරා එහෙනම් ප්‍රශ්න මාලාවක් කරා වුන් අපි අධ්‍යයනය කරා සමස්ත දුම්පානය කරපු ප්‍රමාණය ඔවුන්ගේ ඇබ්බැහි වීම අතර විදු සම්බන්ධතාවයක් තියෙනවා ඒ වගේම අපි දැන් තම අපිට සඳහන් කරා මේ කාබන් මොනොක්සයිඩ් එහෙම නැත්නම් අපි කාබොක්ස් හිමොග්ලොබින් මේ බයෝමාස් පැහැදිලිවම දුම්පානය කරන පිරිසල වැඩි ඔවුන්ගේ ඉතා ඉහළ මට්ටම් වල මේ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය අපි දැක්කා ඒ වගේම ඒ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය ඔවුන් දුම්පානය කරපු ප්‍රබලතාවය දුම්පානය කරපු ප්‍රමාණය මත රඳා පැවතුනවා අපි දැක්කා ඒ වගේම ඉතා ප්‍රබලව අපි තවත් අධ්‍යයනය කරපු දෙයක් තමයි රුධිර පීඩන දුම්පානය කරන පිරිසල රුධිර පීඩනය එවන බ්ලඩ් ප්‍රෙෂර් එක දුම්පාන නොකර පිරිසලට වඩා වැඩි මේ ලංකාවේ මිනිස්සුන්ගේ ලංකාවේ ස්මෝකර්ස්ලාගේ ලංකාවේ පිරිසවල පරිශ්‍රාත්මක දත්තවල ප්‍රතිපත්ති. ඔවුන්ගේ රුධිර පීඩනය පැහැදිලිවම සංඛ්‍යාත්මකව දුම්පාන නොකර පිරිසවලට වඩා වැඩි. ඔබ දුම්පාන කරනවා නම් ඔබ යනතුරේ ඉන්නවා. ඒ වගේම තවත් දුරටත් සලකා බැලුවොත් එහෙම පැහැදිලි සම්බන්ධතා අපි දැක්කා මේ අපි කියනවා සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා ප්‍රෙෂර් වර්ග දෙකක් තියෙනවා. මේ සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක පැහැදිලිවම ඍජු සම්බන්ධතා තිබුණා. දුම්පානය කරපු කාලයත් කොතරම් දුරක් ඩියුරේෂන් එක දුම්පානය කරාද කියන එක සම්බන්ධයි. මේ ළඟට අපි කතා කරත් අපි ඔවුන්ගේ පූර්ණ රුධිර පරීක්ෂණයක් අපි සිදු කරා විශේෂයෙන්ම මේ රතු අපි රුධිර පරීක්ෂණයක් අපි ෆුල් බ්ලඩ් කවුන්ට් එක ෆුල් බ්ලඩ් කවුන්ට් ටෙස්ට් එකක් අපි කරා ඔවුන්ගේ සියලුම මේ රෙඩ් සෙල් පැරාමීටර් එහෙම නැත්නම් රුධිර දත්තය සාමාන්‍ය දුම්පාන නොකරකට සාපේක්ෂව වැඩි. ඒ වෙනස් එහෙමද අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි white cell counts වලත් අපි දැන් සුදුරුදුර පරීක්ෂණය සුදුරුදුරාණු වල දත්ත පරීක්ෂා කරලා බලුවොත් එම් පැහැදිලිවම ඔවුන්ගේ මේ white cell count එක white cell වල වෙනස්කම් එහෙනම් සුදුරුදුර සෛල වල වෙනස්කම් පැහැදිලිවම වෙනස්කමක් සහ
සැලකතු සංඛ්‍යාත්මක වෙනසක් තියෙනවා දුම්පාන නොකර පිළිස්සල් සාපේක්ෂව. මේ සියල්ල නෙගටිව් ෆැක්ට්ස් අපි කියන අහිතකර තත්ත්වයන් වල සඳහා හේතු වෙනවා. මීළඟට අපි විශේෂයෙන් ලංකා පළමුතරක් බැලුවා මේ ඔහුගේ රුධිරපත් ලිපිඩ් ප්‍රොෆයිල් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ දුම්පානය කරන පිළිස්සල් ලිපිඩ් ප්‍රොෆයිල් එක කොහොමද ඔවුන්ගේ ඇඟේ මේ ලිපිඩ මට්ටම කොහොමද ක්‍රියාත්මක කරලා තියෙන්නේ දුම්පානේ බලපෑම කොහොමද මේ ලිපිඩ් ප්‍රොෆයිල් සඳහා කියලා බලුවොත් සියලුම ලිපිඩ් ප්‍රොෆයිල් ඔබ විශ්වාස නොකරාම ඔබ නොහිතන මට්ටම් වලින් සියලුම ලිපිඩ් ප්‍රොෆයිල් පැරමීටර්ස් වෙනස් ඒවා වැඩි හැබැයි එකක් අඩුයි ඒ අඩු එක තමයි HDL high density lipoprotein filter හැබැයි HDL තමයි අපේ ශරීරයට අත්‍යවශ්‍යම සංඝටක එහෙනම් අත්‍යවශ්‍ය ලිපිඩ සංඝටක අඩු කරන ගමන් ඔබ රිපෝට් එක කරන ඔබ කොලෙස්ටරෝල් රිපෝට් සමඟ ඕන කෙනෙක් හොඳට අවධානයෙන් ඉන්න ඕනේ අපේ කොලෙස්ටරෝල් කියන කොලෙස්ටරෝල් කියන හැමදේම අවධානයෙන් ඉන්න. එතකොට මේක බැලුවොත් එහෙම මේ විශේෂයෙන්ම හිතකර කොලෙස්ටරෝල් එක අඩු කරන ගමන් අහිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්නට මේ දුම්පානින් හේතුලා තියෙනවා. ඒ වගේම මේ අපේ ශ්වසන පද්ධතිය සම්බන්ධයෙන් බැලුවොත් මේ පුද්ගලයා විශේෂයෙන්ම මේ කැන්සර් සෙමගතිය කහින ශීඝ්‍රතාවය පපුවේ හිර ගතිය පපුවේ හද ගතිය පැහැදිලිවම දුම්පානය නොකරනකට සාපේක්ෂව දුම්පානය කරන අය අතරේ ප්‍රබලව අපි දකින්න පුළුවන්. ඒක ඕන කෙනෙක් දන්න දැක් අහිනවා. අහලා අපි ඔසිකර බොන කෙනෙක් සම්පාය කියනවා. මීළඟට ප්‍රධාන වශයෙන් ලම් ෆන්ක්ෂන් අපි මදන්න අපරදී ලංකාව පර දුම්පානය කර පිරිස සඳහා ඔවුන් තෝරා බේරන කර බේරාගෙන කරන ලද පළමු ලම් ෆන්ක්ෂන් ටෙස්ට් එක අපේ අධ්‍යයන තුල අපි සිදු කරේ. පැහැදිලිවම සඳහන් කරොත් ඉතාම කනගාටුදායක මේ දුම්පාන කරන පිරිසවල මේ ලම් ෆන්ක්ෂන් පෙනහල් වල ක්‍රියාකාරකම් පැහැදිලි දුම්පාන කරන පිරිස සාපේක්ෂව අඩුයි. ඒ වගේම ඔවුන්ගේ ස්මෝල් ආවේ ඩිසීසස් අපි මේ අවසානයේ මේ FEF 2575 කියලා සඳහන් කරලා තියෙනවා. කුඩා ශ්වසන නාල සම්බන්ධ රෝග තත්ත්වයන් වලදී මූලික තත්ත්ව මූලික අවස්ථාවල ඔවුන්ගේ බහුතරයක පරිශ්‍රම දත්ත තිබුණා. ඒ වගේම මේ පෙනහල් වල රෝගී තත්ත්වයන් මාර කලින් සඳහන් කර ප්‍රස්ථාරයේ වගේම දුම්පානය කරපු කාලය සහ ඒ ප්‍රබලතාවය මත මේවා කාලය සහ දුම්පාන ප්‍රමාණය මත අඩුවීම් තවදුරටත් ප්‍රබලව අපිට දකින්න ලැබුණා. මීළඟට අපි පැහැදිලි මම ඔබට සඳහන් කරා අපි තව සුළු වෙලා අපෙන් සිටින්නේ තව පොඩි ප්‍රමාණයක් කතා කරන්න තියෙන්නේ. ඔය හානිවීම් අපි අනාවරණය කරගත්තට පස්සේ අපි හිතුවා මොවුන් මේකේ මොදවා ගැනීම සඳහා අපිට යම් දෙයක් අපි සිදු කළ යුතුයි අපි සැලසුම් කරපන්දි WHO එකෙන් දීලා තියෙන 5AA and 5R කියන ඔවුන්ගේ ඔවුන් දැනුවත් කිරීම සඳහා ඔවුන්ට කවුන්සලින් කිරීම සඳහා උපදේශය සඳහා හඳුන්වා දීලා තියෙන අපි ප්‍රොටෝකෝල් එකක් හඳ ටූල් එකක් අපි භාවිතා කරලා අපි ඔවුන්ව දැනුවත් කිරීම සිද්ධ කරා. විශේෂයෙන්ම මේ 5AA and 5R මේ කන්සෙප්ට් එක අපි යොදාගෙන සහ ඔවුන්ගේ පරිශ්‍රණවල තිබුණු සැබෑ தත්ත්වයන් මොකද අපි ඔවුන්ට කියනකොට ඒකට අපි ලිපිඩ් ප්‍රොෆයිල් එක පෙන්වනකොට කාබන් මොනොක්සයිඩ් ලෙවල් එක වැඩි වෙලා තියෙනකොට ඒ වගේම තමන්ගේ රුධිර පරීක්ෂණ නැස්ලා තියෙනකොට තමන්ගේ රෝග තත්ත්වය තමන් දකිනකොට ඕනකට මේක ඈත් වෙන ආකල්පයක් සංවේදනයක් ඇති කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි මේ කවුන්සලින් ටූල් එක එහෙම නැත්නම් අපි උපදේශන ක්‍රමවේද යොදාගෙන අපි ඔවුන් දැනුවත් කිරීම සිද්ධ කරනවා. මොකද අපිට උගල බොහෝ දෙනෙක් මෙතනට කතා කරන දෙයක් තමයි දුම්පානේ නතර කරන්න බෑ. මේක අපාරින්න බෑ. අපි බයයි මේක අතන සීක්කේක සම්බන්ධ සීක්කේ කියලා කියන අපි විඩ්‍රෝ සිම්ටම්ස් මිස් කිය සීක්කේ කියලා මේ අපිට ඇති වෙයි කියලා ලොකු බයක් අත්වෙනවා. මේව ඇත්තටම සමාජය ඇති කරපු දේවල් බොහෝ මේ දේවල්. ඉතින් ඒක නිසා මේ බෙහෙතක් නැතුව මේක නතර කරන්න බෑ. මේක අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක්. මේක නතර කරලා ලොකු හානියක් ඉන්න දෙන්න පුළුවන්. මේ සංකල්ප මත විශේෂයෙන් දුම්පානය කරන බිස්නෙකින් ඈත් වෙන්න මැලික මන් දක්වනවා. ඉතින් මේක නිසා අපි හිතුවා මේකෙන් එහාට අපි ස්ටෙප් එකක් තියෙන අඩියක් තියන. ඒ අනුව අපි මේ කරපු පරීක්ෂණ අපි මේ විදිහටම අපි දැනුවත් කිරීම සිදු කරා. උපදේශය සිද්ධ කරා. එහිදී මේ ක්‍රමවේදයන් තුල අපි ඔවුන්ගේ ඇහුවා ඔබ කැමති දුම්පාන නතර කරන්න කියලා. වාසනාවන්ත තත්ත්වය ලංකාවේ මිනිසුන්ගේ 99.1% අපි ආරාධනා කරන පිළිසලින් 3 දෙනායි 360න් 3 දෙනායි කිය මට බෑ නතර කරන්න. 357 දෙනෙක් එක ශණේ කැමති පළ කරා. පුළුවන් නම් මට නතර කරලා දෙන්න. අපි කැමති වෙන නතර. එතකොට ඒ වගේම අපි ඇහුවා ඔබලා ඔබ උත්සාහ කරා දුම්පාන නතර කරන්න. පැහැදිලිව 189ක් 189 ප්‍රමාණය උත්සාහ කරලා තිබුණා පහුගිය වසර තුල. දුම්පාන නතර කරන්න. ඔවුන් සෝසහ දැල්ලද. හැබැයි කිසිම කෙනෙක් සාර්ථක වෙලා තිබුණේ නැහැ. ඒකයි තමයි දුම්පානය කරනවා කියලා අපිට හම්බුනේ. ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රය තියෙන බලපෑම මොකද්ද දුම්පාන නිවාරණ දුම් නිවාරණ දුම් වැටි නිවාරණ සඳහා. මම දන්නා මේ අපේ විශේෂයෙන්ම මහදැස සෞඛ්‍ය පරීක්ෂක රූමේ අවස්ථාවේ ඉන්න පුළුවන්.
අපේ වින්නම් අපේ මිඩ්වයිෆ් ලා ඉන්න පුළුවන් නර්සස් ලා ඉන්න පුළුවන් වෛද්‍යවරු ඉන්න පුළුවන් විෂන් රැදුරු ඉන්න පුළුවන් හැබැයි ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ඉදින්දා වැඩ කටයුතු කරන වෙලාව තුළ ඔබ පොඩි වෙලාවක් වෙන් කරා මේ සඳහා වචනයක් මිනිසුන්ට දෙන්න මොකද ඒක වගකීම පැහැදිලිව සෞඛ්‍ය සේවය තුළ වෛද්‍යවරුන් සතු වගකීමක් වශයෙන් දැන් ලෝක සෞඛ්‍ය සම්මානේ හඳුනා දෙනවා ඔවුන්ට කියනවා නිරන්තරයෙන් කියනවා ලෙඩෙකුගේ වයිටල් සයින් රුධිර පීඩනය බලනවා වගේ ඔවුන්ගේ ශ්වසනය බලනවා වගේ දුම්පානය කරනවා කියන දේ අහන්න කියලා. මොකද ඔබ ඒක වචනේ සමහරවිට ඔබේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න හේතු වෙන්න පුළුවන්. පහුගිය වර්ෂය තුල මේ පහ පහ සහභාගී වෙච්චාගේ 159 දෙනෙක් වෛද්‍යවරු හම්බලා තිබුණා. ඒක ස්මෝකර්ස්ලා. ඒකෙන් 50කකින් විතරයි 50කට විතරයි හම්බලා දෙන අවවාදය දුම්පානය කරන්න එපා කියන්නේ. 159ක් ගියපු ස්මෝකර්ස්ලාගේ 50කට විතර තමයි වෛද්‍යවරේ කියලා දෙනවා දුම්පානය කරන්න එපා. ඒක තමයි ගැහැතු. එතකොට පැහැදිලිව තුනෙන් දෙකක් විතර අපිට මගහැරලා සිද්ධ වෙලා මගහැරීමක් සිද්ධ වෙලා තියෙනවා වෛද්‍යවරුන්ට ඔවුන්ට දුම්පානය කරනවාද දුම්පානය කරන්න එපා කියලා කියන අවවාදය දෙන්නවත් හැකියාව ලැබිලා නැහැ. ඒක සාධාරණ හේතු තියෙන්න පුළුවන්. ඉතින් නමුත් අපි මේක සමාජයක් කිසිම අපි සැලකියුතු ඕනම සෞඛ්‍යයක් හෙදියක් වේවා. අපි විද්‍යාවක් කෙනෙක් වීම. ඔබට ක්ලිනික් එක තුල ඔබට කියන පැහැදිලි ඔබට අම්මා කෙනෙක් තාත්තත් එක්ක මාතෘසායන්ට එනකොට මිඩ්වයිෆ් මිස්ට කියන්නේ හැකියාව තියෙන්න ඕනේ. ඔබතුමා දුම්පානය කරන්න එපා මේ දරුවට කුසෙන් දරුවන් මේක බලපානවා මේ මොටිවේෂන් එක මේ උත්තේජිත තුල අපිට මේක තුල අපිට විසඳුම් හොයන්න බොහෝ හැකියාව තියෙනවා මම ඔබට සඳහන් කළා මම ගොඩක් මේ එකිනෙක විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි දැක්කා අපි කරපු වැඩපිළිවෙල තුල කතරම් මේක සාර්ථක වුණාද කියලා කියනවා නම් පැහැදිලිවම දුම් සතියක් යනකොට එක සතියක් තුල මේ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය 7 සිට 3 ලක්වා ඒ සමස්ත අපි ගත්තු ප්‍රමාණය අපි ගත්තු සාම්පල් එක තුල සමස්ත ජනතාව තුළ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය 7 ඉඳන් 3 දක්වා ගේන්න සමත් වුණා. 4ක් බී සිගරට් එක 0.14ක් දක්වා සමස්ත භාගය අඩු කරන හැකියාව ලැබුණා. ඊටු දත්තන් දේ වගේ වෙනස් කරන්න හැකියාව ලැබුණා. මේ කළ හැකි දෙයක්. අපි කළ දෙයක්. අපි බැලුවා සතියක් යනකොට. එක සතියක් යනකොට. අපි සහභාගී වුණා මේ 156 දෙනෙක් සහභාගී වුණා මේ දෙවැනි අධ්‍යයන සඳහා 109 දෙනෙක් ඔඳුම්පාණ ඇතැවලු. 40 දෙනෙක් විතරක් එක කන්ටිනියු කරගෙන ගියා. නමුත් ඒක පැහැදිලිවම අපි මේ වෙනස ඉතාම දැඩි වෙනසක් අපේ පරිශ්‍රණ සාර්ථකයි කියලා අපේ ඉන්ටර්වෙන්ෂන් අපි කරපු දේ සාර්ථක වෙලා තිබෙනවා අපිට දැක්කම සතියක් තුර අපි මාසයක් තුර යනකොටත් ඒ වෙනස අපිට හිම්ම දකින්න ලැබුණා අපි ඉස්සරහට යනකොට තවදුරටත් දැක්කා මේ වෙනස් වෙලා තියෙන ප්‍රමාණය පැහැදිලිවම සංඛ්‍යාත්මකව ප්‍රබලයි කිසිදු ඖෂධය භාවිත නොකර අපි කරපු මේ අපි දැනුවත් කිරීම වැඩසටහන සහ අපි කවුන්සලින් අපි දැනුවත් කළ මේ උපදේශණය තුළ අපිට පහද හැකියාව ලැබුණා. ඔවුන්ගේ දුම්පානය මේ සමස්තයේ දුම්පානය ඉතා ප්‍රබල මට්ටමකින් අඩු කරන්නේ. ඉතින් මේ ප්‍රමාණය මේ දත්ත පදනම් කරගෙන මම ඔබට පැහැදිලිව සඳහන් කරොත් එහෙම මේ තියෙන අපි මාසයක් තුළ අපි දක්වපු ප්‍රගතිය අපේ පරිශ්‍රම මාසයක් තුළ ප්‍රගතිය සතිය තුළ දක්වපු ප්‍රගතිය ඊට පස්සේ අපි කරා තව දෙයක් අපි සිදු කරා. දැන් මොකද මාසයක් තුළ දුම්පානය කරලා කෙනෙක් සුළු වෙලාවක් දෙන්න මට මාසයක් තුළ දුම්පානය කරලා මෙයා නතර වුණා කියලා කෙනෙක් තර කරන්න පුළුවන්. මේ මාසෙ යන අතර කවන්න පුළුවන්. ඔයා තව සතියක් ගිහිල්ලා තව මාසෙක මෙයා ආයෙ දුම්පානය කරනවා. අපි ඒක පිළිගන්නවා. අපි ඒක පිළිගත්තා. අපි හිතුවා තවත් දැන් තව මාස 6ක් ඔවුන්ට කල් දුන්නා. අපි තවත් මාස 6ක් අපි ඔවුන්ට කිසිදු අපි කිව්වා හරි දැන් අපි වැඩේ ඉවරයි. අපි මාස 6කින් අර කොබෝ හමු වෙනවා. අපි මාස 6ක ඔවුන්ට දුන්නා රෙස්ටි ඉඩ් එක. අපි කිසිදු කමියුනිකේෂන් එකක් කිසිදු උපදේශනයක් කිසිදු කතා බහක් ඔවුන්ට අපි සිදු නොකර අපි ඔවුන්ට තවත් මාස 6ක කාලයක් දුන්නා. මේ මාස 6 තුල මෙයා කොහොමද හැසිරෙන්නේ කියලා අපිට බලන්න ඕනක් තිබුණ නිසා. අපි තවත් මාස 6කට පස්සේ අපි මේ පුද්ගලයන් හම්බුනා. අපි ඔවුන්ට ආරාධනා කරලා හම්බුනේ ඉන්න කියලා. අපිට 101 දෙනෙක් අපිට හොයන්න හැකියාව ලැබුණා. අපිට මිස්සුණු ප්‍රමාණයට අපේ මේ මිස්සුණු 11ට අපිට අදාළ හේතුව අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මොකද අපි ඒ සාධාරණ හේතු තිබුණා දෙන්නේ මිය ගියා සතාත් හේතු සාධක කිව්වෙන් මත මගේ ඇරියා නෙමෙයි අපිට උන් හේතු හොයාගත්ත මොකද කෙනෙක් දුම්පානය නතර කරන අය කරපු කෙනෙක් මගේ ඇරියා වෙනවා කියලා කෙනා අනුමාන කරන්න පුළුවන් දෙවන් දෙයක් සිදු වෙලා තිබුණේ නැහැ හැබැයි අපි තව දෙයක් දැක්කා මේ මාස 6 ඉවර වෙනකොට 117ක් ආය දුම්පානය කරන පටන් ගන්න තිබුණා ඒක සාමාන්‍ය අපි හැබැයි මාස 6ක් ගිහිල්ලා 162ක ප්‍රමාණයක් දුම්පානය නතර කරගෙන හිටියා අඳු පණිකර පිරිස එස අපි ඒ ව්‍යායාම අසාර්ථකත්වයක් තිබුණා සත්‍යයි හැබැයි අපි හිතුවා මේක තමයි අපේ සමස්ත ඔබටම සඳහන් කළා මේක තමයි අපි කරපු වැඩේ සම්පූර්ණ සමරිය සාරාංශය මේ තියෙන්නේ අපි ආරම්භයේදී මූලික අවස්ථාවේදී දීපු සිකර ප්‍රමාණය 4ක ප්‍රමාණයක් හෝ මධ්‍යන්නේ ඊට අමතරව
කාබන් මොනොක්සයිඩ් මාධ්‍යන්නේ 7 ප්‍රමාණයක් තිබුණා මේ කාබොක්සි හිමොග්ලොබින් ප්‍රමාණය 1.7 ප්‍රමාණයක් තිබුණා එතකොට මේ ප්‍රමාණය ඔබට දකින්න පුළුවන් මේ මේ විචලනය පැහැදිලිව මේ හැම අවස්ථාවෙදීම මේ වෙනස්කම් 0.01 ප්‍රමාණයකින් significantly change එකක් අපිට දකින්න ලැබුණා අපේ සංඛ්‍යාත්මක ඒ වෙනස ප්‍රමාණවත් අපිට ඉතා දැඩිව කියන්නට මේ වෙනස් වීම සාර්ථක කියලා පෙන්වන්න මේක තමයි සමරීක සාරාංශය මේක අපි මාස 6ක් යනකොට අපේ සාර්ථකත්වයේ 0.01 වෙනස තුලම අපිට තියාගන්න හැකි කියලා ලැබුණා අපි කතා කරමු මේක ඔන්න වෙන්න එක්කව තව තම සුළු වෙලාවක් යන්නේ අපි කතා කරමුද ඔබට ඇයි දුම්පාන නැතර කරන්න පුළුවන් උනේ ඇයි ඔබට බැරි උනේ ඇයි ඔබ දුම්පාන කරලා නැතර කරේ කියන දේ අපි ඔවුන් එක්ක කතා කරා අවසාන පියවර වශයෙන් එහිදී ඔවුන් විවිධ දේවල් අපිට සඳහන් කරා විශේෂයෙන්ම ඔවුන් දුම්පානය කිරීම නැතර කරලා තිබෙන්න හේතු වෙලා තිබුණේ අපි කරපු මොටිවේෂන් එක අපි කරපු කවුන්සලින් අප්‍රෝච් එක සහ අපි කරපු පරීක්ෂණ ඔවුන් පැහැදිලි සඳහන් කරා අපි මේ කරපු පැහැදිලි කිරීම මත ඔවුන්ට බයක් දැනුණා ස්මයි බය ඇරුණා මොකද ඔවුන් දුම්පානය නැතර කරන සමහර බය හිටියා ඔවුන්ගේ බය දුරු කරගත්තා අපි පැහැදිලි කිව්වා මේක අනතුරක් වෙන්නේ නැහැ ඔවුන් දුම්පානය නැතර කරාට කියලා ඒ පැහැදිලි තුල සහ අපි කරපු අපි වෙන වීඩියෝ දර්ශන තුල අපි කරපු වෛද්‍ය පරීක්ෂණ වාර්තා තුල එවව ගෞන් දැකපු ඔවුන්ගේ වෙනස්කම් තුල ඇතිවෙච්ච මේ මානසික උත්තේජන තුල දුම්පාන අපතල තිබුණා ඒවෙන් ඔවුන් පැහැදිලි සඳහන් කරා මේක කවුන්සලින් කරන්න කෙනා එහෙම නැත්නම් අපි කවුන්සලර් මේස උපදේශ දෙන කෙනාගේ බලපෑමක් ප්‍රබලව තිබුණා කියන එක ඊට අමතරව ඒ ඒ කාරණා තුලත් අපි ඊගාට ඇහුවා ඇයි නතර කරන්න බැරි වුනේ කියලා ඒගොල්ලෝ නතර කරන්න බැරි වුනේ කියලා මේ අපේ කිව් මම අර කිව්වේ අපි ක්වොලිටේටිව් රිසර්ච් කියන ඒ පරීක්ෂණ ක්‍රමවේදය තුල අපි අනාවරණය කරලා දත්ත තුල මම මේ කතා කරන්නේ අපි මෙතන කිව්ව දුම්පානය කරන්න බැරි වුණායි ඇයි බැරි වුණේ කියලා ඒගොල්ලෝ කිව්වා අපිට දැඩි අබ්බැහිවීමක් එකට සබහා තිබුණා ඒ වගේම අපිට පුරුද්දක් තිබුණා මේක මේ මේ මේක අපි නතර කරන්න බැරි ක්‍රමවේදය අපිට සමහරව ටොයිලට් එකකට මට සිගරට් එකක් වුණා තිබුණා මේ වගේ එක එක කාරණා සඳහන් කරා ඒ වගේම උන් කනගාටු වුණා අපිට දුම්පාන කරන්න කරන්න නතර කරන්න බැරි වීම සම්බන්ධව උන් කනගාටු අපි ඊගාඩු කියොත් එහෙම ඇයි මේ දුම්පානේ නතර කරලා ඉඳලා ඇයි ආ පටන් ගත්තේ කින්ද අපි අහන්න කිව්වොත් එහෙම ඔවුන් විවිධ කාරණා කිව්වා අපි දුම්පාන නතර කරා තමයි හැබැයි අපිට විවිධ ඉන්ෆ්ලුවෙන්සර්ස් ආවා අපිට විවිධ බලපෑම් මත අපි දුම්පාන කරන පටන් ගත්තා විශේෂයෙන්ම අපි සඳහන් කරොත් එහෙම මේ සෝෂල් ගැදරි පාටිස් වලට ගියාම ඒ වගේම අර මාස 6ක් ඔබතුමාලා දුන්නා මේ මාස 6 අපිට කාලේ වැඩි අපිට මාස 6ක් එපා අපිට තව තව මාසෙන් මාසෙ අපිට කතා කරන්න කියලා මම කතා කරා මෙන්න මේ වගේ ඒව ජීවිතයත් යම් යම් ආතදිමේ තත්ත්වයක් මත ඔවුන් නැවත දුම්පාන ආරම්භ කරලා තිබුණා ඉතින් මේ සියලු සාධක මත අපි ඉස්සරහට වැඩසටහන නැවත නිර්මාණය කරනවා මේ දත්ත පදනම් කරගෙන ස්ථීරව මේ සියලු දෙනාට වැදගත් වෙන ක්‍රියාත්මක කළ වැඩසටහන නිර්මාණය කිරීම බලාපොරොත්තු වෙනවා සියලුම ස්මෝකර්ස්ලා දාලා නමුත් අපි තියෙන නිර්ණායකන්ට අදාළව අපි කර හැකියාව මත කිරීමට ඇති තිබුණු හැකියාව අවසරය සහ ක්‍රමවේදයන් තුළ අපි මාසයක් කාලයක් වුණා ලබා දුන්නා මොකද වෙන්නේ කියන පරීක්ෂා කරන්න අද අවබෝධ කරගත්තා විටින් විට උන්ට නැවත නැවතත් මේක රීෆ්‍රෙෂ් කිරීමක් එහෙම නැත්නම් නැවත හමු වීම සමහර දේශයට අවශ්‍ය කියලා. ඒ සියලු තත්ත්වයන් මත අපි පරීක්ෂණේ කටයුතු ඒ විදිහට නිමා කරා. ඒ වගේම මම තවදුරටත් ගොඩාක් දුර කතා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සාරාංශගතව කිව්වොත් එහෙනම් දුම්පානය කිරීම සාපේක්ෂ අනිකක සාපේක්ෂව අපි ටිකක් අඩු ප්‍රමාණයක අපි ඉන්නේ. ඒ වගේම පැහැදිලිවම ශ්වසන පද්ධතියද රුධිර සංසරණ පද්ධතිය තිබුණු බලපෑම මත අඳුරගත්තා. ඒ සඳහා තිබුණු බලපෑම් විශේෂයෙන්ම සිද්ධ වෙලා තියෙනවා දුම්පානය නිසා. ඒ වගේම අපි දුම්පානය නතර කිරීම සඳහා කිසිදු ඖෂධමය ප්‍රතිකාරකින් තොරව ආමලෝජි ඉෆෙක්ට් එකකින් තොරව මේක අපිට නවත්තන්න පුළුවන්. උදව් කරන්න පුළුවන්. ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයක් අපට අවශ්‍යයි. මොකද ඔවුන්ගේ ජීවිත බේරගන්න සඳහා අපිට ඒ සිදු කළ හැකි දෙයක්. අපි ස්ථිර නිගමන වශයෙන් කිව්වොත් එහෙම පරිසර ස්ථිර නිගමන කිව්වොත් එහෙම දුම්පානය රුධිර පීඩන වැඩි කරන්න හේතු වෙනවා. රුධිරේ කොලෙස්ටරෝල් වැඩි කරන්න හේතු වෙනවා. ශ්වසන යාන්ත්‍රය වෙනස් කරන්න, පල්මොනරි ෆන්ක්ෂන් වෙනස් කරන්න හැකියාව මේක හේතු වෙනවා. ඒ වගේම රුධිර සංඝටන වෙනස් කරනවා මේ දුම්පානය හේතු වෙනවා. මේ සිගරට් ටිකක් බීලා ටිකක් කියන්නේ නැහැ. නමුත් අපි අඩු ප්‍රශ්නයක් කතා කරා. ඒ බිව්වා. ඒ කියන්නේ මේක there is no safe level. අපිට හිතකර මට්ටමක්, ඒ කියන්නේ හිතකර මෙච්චර බිව්වත් හොඳයි කියලා ලෙවල් එකක් අපිට නැහැ. සිගරට් කොච්චර එකක් බිව්වත් ඒක අහිතකරයි. ඒක තමයි සිහිගත් සිහි තබා ගත යුතු කාරණා. ඒ වගේම අපි කාබන් මොනොක්සයිඩ් පරීක්ෂා කිරීම අපි එන්කරේජ් කරනවා. අපි විශේෂයෙන්ම අපි උනන්දු කරන්න කැමති කාබන් මොනොක්සයිඩ් පරීක්ෂණය සියලුම වෛද්‍ය ස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන රෝහල් සඳහා හඳුන්වා දෙන්න. අපි සමාජ ජාතික කමිටු ක්ලිනික් සඳහා යොදා ගන්න. මොකද පැහැදිලි මේක තුලින් අපි පැහැදිලි නිර්ණායකයක් ගන්න පුළුවන්.
ඔවුන් දුම්පාන කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි අවධානය කරනවා අපි මේ මෑතකත් ඕන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරා වෛද්‍යවරු සඳහා අපි නැවතත් කියන්නේ සියලු වෛද්‍යවරු සියලු සෞඛ්‍ය වෘත්තිකා සියලු හෙදියා සියලු මිඩ්වයිෆ්ලා අපි මහදස පරීක්ෂකවරු මේ සියලු දෙනාම අවධානය යොමු කරන්න ඕනේ. පොඩි අවවාදයක් හරි දෙන්න දුම්පාන කරනට එපා කියන්නේ. ඔබට හඬක් තිබෙනවා. ඔබේ හඬට බරක් තිබෙනවා. ඔබේ හඬට සංවේදීතාවය සමාජය තුල තියෙනවා. සෞඛ්‍ය වෘත්තිකා සඳහා තැනක් අවධානයක් නැඹුරුවක් ඔවුන්ගේ වචන පිළිබඳ නැඹුරුවක් මේ සමාජය තුල තියෙනවා. ඔබ ඒ නැඹුරුව භාවිතා කරන්න. ඒ තුලින් දෙන්න සමාජයෙන් පයින්ට දුම්පාන නැතර ඉස්සෝ දුම්පාන කරන සත ලබා දෙන්න. මේ සාර්ථකව සිදු කළ හැකි දෙයක්. එම නිසා ඒ වගේම අපි නිර්දේශ කරනවා පාසල් සඳහා පාසල් වලට මේ වැඩසටහන් හඳුන්වා දෙන්න. ඒ වගේම අධ්‍යනක අධ්‍යය පාසල් සිලබස් එක සඳහා මේවා හඳුන්වා දෙන්න කියලා. එපමණ මා ඔබ සඳහා කියන්න තිබෙන්නේ මේ පරිශ්‍ර සඳහාට නැවත සඳහන් කළොත් දුම්පානය ඔබට හිතකර දෙයක් නෙමෙයි. දුම්පාන ඔබට අහිතකරයි, ඔබේ අසල්වැසියන්ට අහිතකරයි, ඔබේ මිතුරාට අහිතකරයි, ඔබේ ස්වාමියාට අහිතකරයි. ඔහු දුම්පානය කරනවා නම් ඒ ඔබට අහිතකරයි, ඔබේ දරුවාට අහිතකරයි, ඔබේ මුදල් පසුම්බියට අහිතකරයි. ඔබ දවස ඇතිකර 10ක් බොනවා නම් රුපියල් 750ක 800ක ප්‍රමාණයක් වියදම් කරන්න වෙන්න පුළුවන්. මාස සඳහන් කරපු රුපියල් 25000ක 20000ක 30000ක ප්‍රමාණයක් වෙන්න පුළුවන්. සමහර ඔබ නොහිතන ප්‍රමාණ දුම්පාන කර දෙලිස අපිට හම්බුණා. හැබැයි සිගරට් 25 30 බීපු අය නතර කරා. එහෙම ওই කියන කිසිදු ප්‍රශ්නයක් පොඩ්ඩක් තියෙන්නේ නැහැ. සුළු සුළු අපහසුතාවක් වෙන්න පුළුවන්. නමුත් ඒක අපි බලන්න ඕනේ. අපි මොනිට කරන්න ඕනේ. අපි පැහැදිලි සඳහන් කරනවා ඖෂධ ක්‍රමවේදයන්ගෙන් තොරව මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් තුල සහ මේ වගේ පරිශනාත්මක ක්‍රමවේදයන් තුල දුම්පානය නතර කළ හැකි. බොහොම ස්තුතියි. ඔබට අවස්ථාවක් තිබෙනවා. යම් සිකට්ුවක් තිබෙන සාකච්ඡා. එමෙන්ම ඔබට අවශ්‍ය නම් අපේ සම්බන්ධ කරන්න පුළුවන් මගේ ඊමේල් ඇඩ්‍රස් එක විතර ඔබට දකින්න පුළුවන්. ඔබට අවශ්‍ය දෙයක් තියෙනවා නම් දැනුවත් කිරීමක් අපෙන් අවශ්‍ය නම් අපේ උදව් ඔබට අවශ්‍ය නම් ඔබට ලියන්න පුළුවන්. ඔබට අපේ සම්බන්ධ කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ඒ අනුව අද දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ විසින් මාසිකව සංවිධානය කරනු ලබන මාසික ප්‍රසිද්ධ දේශන මාලාවේ අගෝස්තු මාසයේ සඳහා ඔබ විසින් සංවිධානය කරනු ලැබූ හෘදය හා පෙනහළු කෙරෙහි දුම්පානයේ බලපෑම් කවරේද, දුම්පානයෙන් මිදීමට හැකිද යන මාතෘකාව යටතේ සිදු කරන ලද මාසික ප්‍රසිද්ධ දේශනය සඳහා අපගේ ආරාධනය පිළිගෙන අප හා සම්බන්ධ වුණු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් මහතාට ඔබගේ ගෞරවනීය ස්තුතිය මෙහිදී පිරිනමනු ලබනවා. බෙහෙවින්ම ස්තුතිය ඔබතුමන්ට ඔබතුමන්ගේ වටිනා දේශනය සඳහා. එමෙන්ම පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතාටත් අපගේ ස්තුතිය මෙහිදී පිරිනමනු ලබනවා. අවසාන වශයෙන් මෙම මහඟු කතිකාව හා සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටත් අපගේ ස්තුතිය පිරිනමනු ලබනවා. මෙවැනිම තවත් දේශනයකින් ඔබ හා සමුග වීමේ අදිටනින් අදට අපි සමුගන්නවා. ඔබ සැමට සුභ රාත්‍රියක් ආයුබෝවන්.